සංවාදයේ සංවිත සංකල්ප සංග්‍රහය සමග ඔබ අදත් අපව මුණගැහෙන්නේ ITN නාලිකාව තුළින් අද අපේ මාතෘකාව අභියෝග හමුවේ ආණ්ඩුවේ ඉදිරි ගමන මේ පිළිබඳ කතා කරන්නට අපි ආරාධනා කරා ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුට ඔහු වජිර අබේවර්ධන අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන පිළිබඳ අමාත්‍යවරයා අමාත්‍යමනි සුබ සන්ධ්‍යාවක් අයිබෝවන් අපේ මාතෘකාව අභියෝග හමුවේ රජයේ ඉදිරි වැඩපිළිවෙල මේ වැඩසටහන අපි සජීව විකාශය කරන්නේ මේ වැඩසටහනේ අපේ අරමුණ තමයි අපේ ප්‍රේක්ෂකයන් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් එක්ස ජාතික පක්ෂ ප්‍රමුඛ රජයේ වැඩපිළිවෙල සහ අභියෝග පිළිබඳ කතා කරන්නට අපිට නිදාකරණය කර ගැනීමට තිබෙන කාරණා බොහොමයක් තිබෙන අමතුමනි එනිසා මා විශ්වාස කරනවා වර්තමාන මාධ්‍ය නිදහස සහ එහි අයිතිය භුක්ති විඳින්න මට ඔබගෙන් ඍජු ප්‍රශ්න අසන්නට හැකියාව ලැබෙවි කියලා ඒ පිළිබඳව ඔබතුමා අමනාපයක් නොවන වෙතත් මම බලාපොරොත්තු වෙනවා එවගේම අපි 277 44 22 23 කියන අංක යටතේ 277 44 22 හෝ 23 කියන අංක යටතේ ඔබට අවස්ථාව ලබා දෙනවා වජිර අභිවර්ධන අමාත්‍යතුමන්ගෙන් ප්‍රශ්න කරන්නට. හොඳයි ඒ අවසරයෙන් මගේ ප්‍රථම ප්‍රශ්නය අමාත්‍යතුමනි මේ දවස්වල කුමන කතාවකට අපි එකතු වුණත් කාලීන වැඩසටහනකට එකතු වෙනකොට ඒ වගේම කාලීන තත්ත්වයන් ගැන කතා කරද්දී අපිට අප්‍රේල් 21 වෙනිදා සිදුණු තත්ත්වය ගැන කතා නොකරම බෑ. ඒකතරම් අමිහිරි වුණත් කතරම් අනුවේදනීය තත්ත්වයක් වුණත් අපිට ඒන් තමයි ආරම්භ කරන්න සිද්ධවන්නේ. ජනාධිපතිතුමන්ටත් අගමැතිතුමන්ටත් රජයට චෝදනාවක් තිබෙනවා අප්‍රේල් 21 ඇතුණු තත්ත්වයට වග කියන්නට ඕනි කියලා. ඔබතුමත් ඒ නැත්නම් මේ ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් ආණ්ඩුව අගමැතිතුමා ජනාධිපතිතුමා යන කියන මේ තුන්ගොල්ලම මේ තත්ත්වයට වග කියන්නට ඕනි නේද? ඇත්ත වශයෙන්ම මම හිතනවා මේ චෝදනාව කොහොමත් සමාජය තුල ඉදිරිපත් වුණා. ඒවයි අඩුපාඩු සහ ඒවයි සිදුවන ක්‍රියාවලිය පිළිබඳ වෙනම විෂයක් වෙනම දිග කතාවක්. හැබැයි අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අවුරුදු 30ක පමණ කාලයක් එක දිගට ත්‍රස්තවාදයට මුහුණ දීපු ජාතියක්. අවුරුදු 30ක් එක දිගට ත්‍රස්තවාදයට මුහුණ දීපු ජාතියක්. එතකොට එදා තිබුණු ත්‍රස්තවාදයේ උදාහරණයක් විදිහට ගත්තොත් එදා තිබුණු ත්‍රස්තවාදය LTT ත්‍රස්තවාදයේ දේශීය ත්‍රස්තවාදී නායකයෙකුට ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලැබීම තමයි එදා තිබුණු ත්‍රස්තවාදයේ වසර 30ක මේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට තිබෙන අත්දැකීම. හැබැයි මේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය පිළිබඳ තිබෙන ලෝකයේ තිබෙන තත්වයේ දිහා බැලුවහම මුළු ලෝකයත් අපිට වැඩිය අපේ රටේ සෑම වර්ග කිලෝමීටර ගණනකටම බුද්ධි සේවාවේ නිලධාරියෙක් ඉන්නවා බුද්ධි සේවාවේ නිලධාරි දසදහසක් පමණ ඉන්න රටක් අපේ රට. එතකොට එවැනි රටකත් ඒ වගේම අපිට වඩා බුද්ධි සේවාවන් ශක්තිමත්ව තිබෙන ගත්තොතින් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ USA එක වගේ එවැනි රටක් ගත්තොත් හැබැයි ඒ රටටත් මේ ISS ත්‍රස්තවාදයට ඒ අයත් මුණ දුන්නා. උදාහරණයක් හැටියට ගුවන් යානා 3-4ක් එකවර ඇවිල්ලා ටවර් 3කට 4කට එක පාරට පහර දීලා 4-5000ක් එක තැන එක පාරට ඝාතනය කළා. එතකොට ඊටාම දියුණු තාක්ෂණයේ තිබෙන තරකත් තාක්ෂණයේ කොයිතරම් තිබුණත් ඒ ත්‍රස්තවාදයට ඒ රටේ ජනාධිපතිවරයාට මුණ දෙට්ට වුණා. එතකොට හැබැයි ඒ රටේ මිනිස්සු 3-4000ක් මිය ගියාම ISS ත්‍රස්තවාදය පහර එල්ල කරාම ඒ රටේ මිනිස්සු හැබැයි ඒ රටේ ඉන්න ජනාධිපතිවරට අස් වෙන්න කිව්වේ නැහැ. එහෙම නැත්නම් ඒ අය පුලල්කා ගත්තේ නැහැ. ඒ අය පෙළ ගැහුණා ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා. ඒ අය පෙළ ගැහිලා ඒ සඳහා අවශ්‍ය කරන ලෝකයේ අධිතාක්ෂණයම දින රටක් වෙලත් ඔවුනුත් ඒ සඳහා පෙළ ගැහුණා. ලෝකයේ අනිත් රටවලුත් එහෙමයි. අද ගත්තොතින් YouTube එකට ගිහිල්ලා බැලුවොත් එංගලන්තයේ රතු ලකුණක් වැටලා තිබෙනවා. ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි රටක් හැටියට. හැබැයි එංගලන්තෙත් මේ තත්ත්වය ඇති වුණා. ඒගොල්ල 2000 වෙනකොට ඒ සඳහා අවශ්‍ය කරන ජාත්‍යන්තර නීති රීති සම්මත කරගත්තා. 2000 වෙනකොට ඒ සඳහා අවශ්‍ය කරන ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය කරන නීති රීති සම්මත කරගත්තා. එතකොට රුසියාව වගේ තැනක් ගත්තොත් ඒත් රහසොතු සේවාවේ ලෝකේ ඉතාම ප්‍රබල ස්ථානයක් හැටියට කල්පනා කරලා බැලුවොත් රුසියාවෙත් පුටින් අගමැතිවරයාට ගිය අවුරුද්දට ඉස්සෙල් අවුරුද්දේ කෝච්චි කීපෙක පොළොවට යන ටියුබ් කීපෙක ISS ත්‍රස්තවාදී කෝච්චුවට ප්‍රහාර එල්ල කරා. හැබැයි පුටින් ඒකට අවශ්‍ය ප්‍රතිචාරය දැක්වුවා. පුටින් අගමැතිවරයා කිව්වා මම මේ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අතුගා දමන්න අවශ්‍ය පියවර ගන්නවා කියලා. ඒ නිසා ශ්‍රී ලංකාවේ දවසකින් ආපු ත්‍රස්තවාදයක් නෙමෙයි ISS ත්‍රස්තවාදය.
ISIS රස්තවාදී ලෝකයේ 1940 දශකයේ තමයි ලෝකේ ආරම්භ වෙන්නේ. 1940 දශකයේ ආරම්භ වෙන රස්තවාදය ලෝව පුරා විවිධ ආකාරයෙන් පැතිරෙනවා. ශ්‍රී ලංකාවට ඇතුල් වීම සිදු වෙනවා අවුරුදු 25ක 30ක කාලය තුල. ඊටාම අඩු වැඩි වශයෙන් කෙටි වශයෙන් ඇතුල් වීම සිද්ධ වෙනවා අපේ රටේ යුද්ධයේ තිබෙන කාලෙදී. යුද්ධයේ තිබෙන කාලෙදී ද්‍රවිඩ භාෂාව කතා කරන්න පුළුවන් මුස්ලිම් ජාතිකයන් අපි අපේ යුද හමුදාවල සහ අනෙක් අංශවල බුද්ධ්‍යාංශවල තොරතුරු අංශවල විශාල වශයෙන් භාවිත කරා විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල වශයෙන් භාවිත කරා එතකොට එවැනි පිරිසුත් සමහර වෙලාවට යුද හමුදාවෙන් සමහර අය එළියට දාලා තිබෙනවා ඒ සැකසිත වුණාම එවැනි අයත් සමහර වෙලාවට මෙවැනි සංවිධානවලට යම් යම් අවස්ථාවල සම්බන්ධ වෙලා යම් යම් අවස්ථාවල ඉවත් කරලා තිබෙනවා ඒ නිසා ISIS ත්‍රස්තවාදය වෙනස් ත්‍රස්තවාදයක් අපේ රටේ බිහිවෙච්ච එතකොට එවැනි ත්‍රස්තවාදයක අවසාන පුරුක හැටියට බැලුවහම කොහොමත් එක්කෙනෙක් මිය යනවා ඒ කියන්නේ අපි කුමන උත්සාහයක් දරුවත් ඒ එන ත්‍රස්තවාදියා සිය දිවි හානි කර ගැනීමට පැමිණෙන කෙනෙක් එතකොට සිය දිවි හානි කර ගැනීමට පැමිණෙන කෙනෙක් කොහොමත් ඔහුගේ ජීවිතය අහු විනාශ කර ගන්නවා රුසියාවේ තුන් දෙනෙක් ගියාම ටියුබ් එකට දෙන්නෙක් පුපුරවා ගත්තාම ඉතිහාසයේ පළවෙනි වතාවට ISIS ත්‍රස්තවාදී ආපස්සට හැරිලා පුපුරවන්නේ නැතුව බාර වුණා රුසියාවේ ආරක්ෂක අංශවලට. ඔහු ගොඩාක් කරුණු රුසියාවේ හෙලි කරා. ඒ නිසා අපි රජයක් හැටියට ජනාධිපතිතුමා අගමැතිතුමා අර LTT ත්‍රස්තවාදීට වඩා වෙනස් ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ සම්බන්ධ පල්ලි කීපයකට ප්‍රහාරය එල්ල කරන ගමන් ආර්ථිකයට ප්‍රහාරයක් එල්ල කරන්න ඕන නිසා හෝටල් කීපයක් තෝරගෙන එල්ල කරන ගමන් ඒ ළමා දීලා තිබුණු තොරතුරු සහ ඒ පිළිබඳ යම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ ගැන ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියලා තිනවා ඒක සිදුවුනේ කොතනද කියලා සුවා බැලිය යුතුයි කියලා ඒ ගැන වෙනම කටයුතු කරගෙන යනවා මොකද රහස් ඔත්තු සේවාවල් වල තොරතුරු දිනපතාම අදාළ අංශයට වාර්තා වෙනවා දිනපතා සෑම පැයක පැය 7-8කට සැරයක් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු දිනපතා සිදුවන ගණදෙනුවක්. එතකොට මේ ගණදෙනුවේදී මේක මේ රටේ සිදුවිච්ච අවස්ථාවේදී ඇතිවලා තිබෙන තත්ත්වයත් එක්ක මේක සිදුවිච්ච අවස්ථාවේ මම අරලිග හැමන්දරේට ගියා අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේ බොහොම කෙටි වෙලාවකදී මුණ ගැහුණා. ඒ අවස්ථාවේදී එතුමා තීරණය කර ආරක්ෂක අමාත්‍යාංශයට මමත් ගියා එතුමත් සමග ආරක්ෂක අමාත්‍යාංශයට ඒ ආරක්ෂක අමාත්‍යාංශයට ගිය අවස්ථාවේ ඉඳලා එතුමා බැලුවේ මේක වේගෙන් කොහොමද ඊළඟ පියවරවල් තියන්නේ කියලා. ඒ නිසා රටක් හැටියට ඒ ආපු ත්‍රස්තවාදය ඒ ආපු ISIS ත්‍රස්තවාදයේ පළවෙනි ප්‍රහාරය තුලම පුළුවන්කමක් අපිට ලැබිලා තිබෙනවා ජාතියක් හැටියට මේ රටට යම් යම් නීති රීතිවල අඩුපාඩුකම් ඔස්සේ රට තුලට ඇතුල් වී තිබෙන යම් යම් කාරණා උදාහරණයක් හැටියට ත්‍රස්තවාදීන්ගේ අරමුදල් වෙන්න පුළුවන්. ඒ අරමුදල් මේ රටට ඇතුල් වීම සඳහා යම් පාරක් කැපිලා තිබුණා නම් නීති ඇතුලේ ඒ සල්ලි මේ රටට ආවා නම් ඒ සල්ලි වලින් ගොඩනැගිලි හැදුවාම ඒවයි වැඩ කරපු කාපෙන්ටර්ස්ලා එහෙම නැත්නම් මේ බස්සුන් නැහැලා වැඩ කරපු කළමනාකරුවන්ට කරන දෙයක් නැහැයි. රටට සල්ලි ගේන්න අවශ්‍යතාවය තිබෙනවා. එතකොට බස්සුන් නැහැලට වැඩ කරන්න කොහොමත් අයිතියක් තිබෙනවා. ඒ නිසා දැන් රජයේ හැටියට අපි බලලා තිබෙනවා මේ විච්ච සිදුවීමත් එක්ක ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ ත්‍රස්තවාදයේ පාලනය කිරීමට දේශීය වශයෙන් යම් එකමුතුකමක් අවශ්‍ය කරන අතරේ ජාත්‍යන්තර වශයෙන් විශාල දැලක් කෙලීමේ අවශ්‍යතාවයක් තිබෙනවා ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ හැටියට. මට තප්පරයක් දෙන්න. අපි එතන ඉන්නවා. ඔව්. ඒ නිසා තප්පරයක් දෙන්න. ඒ නිසා මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ විනාශ කිරීම සඳහා අවශ්‍ය කරන මේ රජයට අවශ්‍ය කරන පූර්ණ සහයෝගය ලෝකයේ සෑම රාජතාන්ත්‍රික ආසියාතික රටවල යුරෝපීය රටවල ඇමරිකාවේ ජනාධිපති වෙන්න පුළුවන් එහෙම නැත්නම් රුසියාවේ ජනාධිපති වෙන්න පුළුවන් මුළු ලෝකෙම රාජ්‍ය නායකයන් කිසිම ත්‍රස්තවාදී අවස්ථාවක LTT ත්‍රස්තවාදී තියෙන වෙලාවෙවත් මුළු ලෝකෙම රාජ්‍ය නායකයෝ එකවර ආණ්ඩුවකට කියන්නේ නැහැ මේ ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය මුළු ලෝකෙම ලැබිච්ච අවස්ථාවක් ඒ නිසා අපි බොහොම පරිස්සමෙන් අපි කුලල්කා ගන්නවද අපි රණ්ඩු වෙනවද අපි ලෝකේ ත්‍රස්තවාදයේ තිබිච්ච අවස්ථාවල අනුගමනය කරපු ක්‍රම මොනවද ලංකාවේ ත්‍රස්තවාදයේ තිනකොට අනුගමනය කරපු අවස්ථා මොනවද ලංකාවේ ත්‍රස්තවාදයේ තිනකොට බණ්ඩාරනායක මැතිණිය 71 අප්‍රේල් කරල් එනකොට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බැනුම් අහගෙන පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගේ කතාවක් කළා කියනවා කොන්දේසි විරහිතව මං සහයෝගය පළ කරනවා එතුමාට දොස් කියනවා අපේ පාක්ෂිකයෝ ඒ නිසා එතුමාගෙන් පස්සේ 1977 න් පස්සේ
79 මේ රටේ LTT ත්‍රස්තවාදීනකොට බණ්ඩාරනායක මැතිනිගේ ප්‍රජා අයිතිය අහෝසි වෙලා තියෙනකොට එතුමි 87 88 උතුරේ දකුණේ දෙපාර්ශවයේම ත්‍රස්තවාදී ව්‍යාපාර සීග්‍රයෙන් පැතිරෙනකොට එතුමිය Tamanට ප්‍රජා අයිතිය නැතුව කියනවා මම ත්‍රස්තවාදී පරාජය කරන්න සම්පූර්ණ සහයක දෙනවා. ඒක තමයි රාජනායකින්ගේ ස්වභාවය. අපි හිතන්නේ මම ඔබතුමාගෙන් අහුවෙම දැන් අර රජයේ වගකීම සහ ජනාධිපති අගමැතිතුමාගේ වගකීම කියන එක. දැන් මේ සිදුවීම උනායින් පස්සේ අපිට අනාවරණු කාරණයක් තමයි ජනාධිපතිතුමන්ට මේ පිළිබඳ නිලධාරීන් දැනුම් දීලා තිබ්බා. ඒ වගේම අගමැතිතුමාට දැනුම් දීලා තිබ්බේ නැහැ. ආරක්ෂක කවුන්සිලයට අගමැතිතුමා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට ආරාධනා ලැබුණේ නැහැ කියන කතන්දර. එතකොට ජනතාව හිතුවා දැන් අර ඔක්තෝබර් මාසයේ සිදුණු ප්‍රශ්නයත් සමග ජනපති අගමැතිතුමා අතර විරසක භාවයක් ඇති වෙලා ඒ නිසා මේ රටේ ආරක්ෂාව පිළිබඳ අවධානය නැති වුණා කියන කාරණය. දැන් මේ ප්‍රශ්නේ අපිට හමු වෙන හැම අමාත්‍යවරයෙක්ගේම දේශපාලඥයෝ අපි අහනවා මොකද ජනතාවට අයිතියක් තිබෙනවා මේ ඇත්ත තත්ත්වය දැනගන්න. මොකද ජනාධිපතිතුමන්ගේ පාර්ශවයෙන් එහෙම අග්‍රාමාත්‍යතුමන්ට සහ රජයට දැනුම් දීමක් සිදු කරේ නැත්නම් ඒක වැරදි ක්‍රියාවක්. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ අවධානය යොමු කරේ නැත්නම් ඒකත් වැරදි ක්‍රියාවක්. අපි මේ දෙපැත්තම දකිනවා. දැන් ඔබතුමා මේ දෙදෙනාටම ළඟින් ඉන්න පුද්ගලයෙක් කියලා අපි විශ්වාස කරනවා. ඇත්තටම මේ තත්ත්වය කොහොමද ඔබ දකින්නේ? නෑ ඇත්ත වශයෙන් දැන් ඔබ කියපු එක ප්‍රශ්නේ එක කොටසක් වැරදි. ඔබ කිව්වා ජනාධිපතිතුමා දැන සිටියා කියලා. ජනාධිපතිතුමා පළවෙනි දිනේම අපේ කැබිනට් මණ්ඩලයේ සහ අපේ කැබිනට් නිල නෝන වශයෙන් සාකච්ඡාවේදී ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කිව්වා ඕගොල්ලෝ මට චෝදනා කරන්න කලින් මට මේ පිළිබඳ වාර්තා කිරීම පිළිබඳ ඇති වෙන ප්‍රශ්න. දැන් බුද්ධ්‍යාංශවල තොරතුරු ආවහම කොයි වටිනා තොරතුරද ඉක්මනින් ආරක්ෂක ඇමතිවරයාට සපයන්නේ? මොකද මේ රටේ ත්‍රිවිධ හමුදාව බාර පොලිසිය බාර ඇමතිවරයා ජනාධිපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතකොට එතුමාට මේක දැනුම් දුන්නේ නැති බව එතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ නිසා තමයි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඉලා අස්වීමට කටයුතු කරන්නේ. පොලිස්පතිවරයාට ඒ පිළිබඳ ඉලාසීමේ වගකීමක් පැවරලා තිබෙන්නේ. එතකොට රටේ අත්‍යවශ්‍ය කරුණක් සම්බන්ධයෙන් එවැනි දීර්ඝ කරුණක් ආවා නම් ඒ කරුණ දැනුවත් නොකිරීම එතන බරපතල ඛේදවාචකයක් තිබෙනවා. එතකොට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමා උනන්දු කෙසේ හෝ ආරක්ෂක මණ්ඩලයේ 2018 අර අපේ ඇතිවුණු දින 53 සිද්ධියත් එක්ක එතුමාගේ සහභාගිත්වයට කලින් සහ කොහොම හරි මේ පිළිබඳ යම් කිසි වැකියුම් එකක් ඇති වෙලා තිබුණා. එතකොට වැකියුම් කියන වචනේ මේ ඔබතුමා කියන්නේ එතුමාට යන්න අවස්ථාව ලැබුණේ නැහැ කියලා. එතෙන්ට යන්න අවස්ථාවක් එතුමාට තිබුණේ නැහැ. හැබැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමා මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා විදේශගත වෙලා හිටියත් ආරක්ෂක මන්ත්‍රියන්සිට ගිහිල්ලා අගමැතිතුමා එවලෙම දුරකථනයෙන් ජනාධිපතිතුමාට කතා කළා. අවශ්‍ය පීවර ගනිමින් පැය කීපයක් යනකොට හවස 3 වෙනකොට දෙමට ගොඩින් පළවෙනි කණ්ඩායම පළවෙනි අත්අඩංගුවට ගැනීම සිදු කළ ඉවරයි. ඒ කියන්නේ ඉතාම වේගෙන් ලෝකෙ කිසිම රටක් හඹා නොවන තරම් වේගෙන් අපේ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ඒ වගේම ආණ්ඩුවත් ඒ වගකීම ඉෂ්ට කරන්න අවශ්‍ය පියවර ජාතියක් හැටියට තියලා තිබෙනවා. ඒ නිසා පළවෙනි ත්‍රස්තවාදී මේ අලුත් ත්‍රස්තවාදී ප්‍රහාරය අලුත් අත්දැකීමක් වෙනවා. විශේෂයෙන්ම 2000 උපදිච්ච අය 2009 වෙනකොට ඒ අයට වයස අවුරුදු 9යි. දැන් ඒ අයට වයස අවුරුදු 19යි. එතකොට ඒ අය ඒ තරුණ පරම්පරාව ගත්තොත් තමන්ගේ ජීවිතය දකින අලුත්ම ත්‍රස්තවාදී අත්දැකීම. හැබැයි අපි ඒ ගැන බැලුවොත් අපි 1987 88 89 90 91 92 දිගටම වසර 30ක් දේශීය ත්‍රස්තවාදය උතුරේ ත්‍රස්තවාදය දකුණේ ත්‍රස්තවාදය දෙකම අත්දැකීම් දැකලා ඒ පිළිබඳ අපිට මනා පළපුරුද්දක් අත්දැකීමක් තිබෙන දේශපාලන කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුලත් සමාජය තුලත් ආගමික නායකයන් තුලත් මේ රට තුලත් සිටිනවා. ඒ නිසා විශේෂයෙන් අපි මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය තමයි ඒකයි මම කියාගෙන ආවේ. මෙවැනි ත්‍රස්තවාදයක් ඇති වුණාම මම කිව්වා බණ්ඩාරනායක මැතිනිය හැසිරිච්ච හැටි මම කිව්වා 1988 89 වෙනකොට මැතිනිය විපක්ෂ නායිකාව හැටියට පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා උතුරෙත් දකුණෙත් ත්‍රස්තවාදී ඉවර කරන්න මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. දැන් ඒ වකවානුවේ තමයි ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙන්නේ. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණාම ප්‍රේමදාස මහත්තයාත් මේක අවසන් කරන්න ත්‍රස්තවාදය අවසන් කිරීමට අවශ්‍ය විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. එතුමා ජීවිතක්ෂයටපත් වෙනවා. එහෙනම් පාර්ලිමේන්තුවේ තිබුණා බණ්ඩාරනායක මැතිනිය විපක්ෂ නායිකාව හැටියට එතුමිට දුණා නැහැ. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවේ කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕන ඉදිරිපත් වෙලා බහුතර ඡන්දයෙන් ජනාධිපති වෙන්න ඕන. එතකොට බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න ඕනේ අපි මේ අවස්ථාවේ රට අරාජික කරන්න සූදානම් නැහැ.
අපි ජනාධිපති ධූර ගන්න නෙමෙයි මේ වෙලාවේ හදන්නේ කරුණාකර ඩිංගිරි බණ්ඩාර විජේතුංග අගමැතිතුමා පත් කරන්න. අපේ කොන්දේසි විරිතව සහය දෙනවා. ඒතර පාර්ලිමේන්තුවේ බෙදීමකින් තොරව විජේතුංග අගමැතිතුමා ජනාධිපති ධූරයට පත් වෙනවා. එතුමා පත් වෙලත් එතුමත් මේ ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීමට පටන් ගත්තා. පටන් අරගත්තා. නමුත් ඒ අතරේ මැති වර්ණාව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අගමැති වුණා, ජනාධිපති වුණා. එතුමිය අවුරුදු 12ක් උත්සාහ කරා. එතුමිය අවුරුදු 12ක් ඒ ත්‍රස්තවාදය නැති කරන්න උත්සාහ කරනකොට එතුමිය සෝල්ලයිම් එක්ක ගිවිසුම අත්සන් කරා. අත්සන් කරනකොට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා ගිහිල්ලා අත්සන් කළා ඒ ගිවිසුමට. අත්සන් කරාම අපේ පක්ෂයේ උදවිය රනිල් වික්‍රමසිංහ මහත්තයා දොස් කිව්වා. ඇයි මේ චන්ද්‍රිකාගේ ගිවිසුම වලට අත්සන් කරන්නේ කියලා. නමුත් අපේ පක්ෂේ නායකතුමා හිතන්නේ නැති රට ගැන හිතලා ජාතිය ගැන හිතලා රටේ තිබෙන බැරෑරුම් ප්‍රශ්නයක් නිසා එයට අවශ්‍ය කරන ගිවිසුමක් හැටියට අත්සන් තිබ්බා. හැබැයි අවුරුදු 12ක් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඉන්නකොට එතුමියගෙත් ඇහැක් අහිමි වෙලා. එතුමියගෙත් ඇහැක් අහිමි වෙලා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා එතෙන්ට එනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා කාලෙදිත් එතුමත් බරපතල ඛේදවාචක ගණනාවකට ජනාධිපතිවරයා හැටියට මුණ දෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිත්තල හන්දියේදී බොහොම ජීවිතේ අමාරුවෙන් බේරගෙන අර්ලිගහ මන්දිරයට යනවා ඇඟිලිේ තවරගෙන. ඊට පස්සේ අපේ වර්තමාන ෆීල්ඩ් මාෂල් අපේ හිටපු අපේ ඇමතිතුමා සරත් ෆොන්සේකා ඇමතිතුමා එතුමා විශාල ඛේදවාචකයකට මුණ දෙනවා. ජීවිතේ 99ෙන් බේර ගන්නවා. එහෙම ගිහිල්ලා තමයි 2009 දී 30 අවුරුද්දකට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේක අවසන් කරන්නේ. ඒ අවසන් කරන්න යනකොටත් ඒ ආණ්ඩුව කඩාගෙන වැටෙන්න යනවා. ඒ ආණ්ඩුව කඩාගෙන වැටෙන්න යනකොට එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය මැතිතුමා ඇතුළු 18 දෙනෙක් යනවා ඒ ආණ්ඩුවට වැටෙන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ 18 දෙනාට විරුද්ධව පරීක්ෂණ තිබුවේ නැහැ. සමහරට අපි දන්නේ නැහැ එතුමා යටිහිතේ හිතන්නේ ඇති ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන් කමක් නැහැ යන අරිනවා කියලා. ගියායත් එනකොටත් එතුමා ආපහු පරීක්ෂණ තිබුවේත් නැහැ. ඒ නිසා එවැනි යුද්ධයක් අවසන් කරන්නට අවශ්‍ය නායකත්වයක් එදා එහෙම දුන්නා. දැන් මේ සිද්ධිය වුණාට පස්සේ පාර්ලිමේන්තුව කැඳෙව්වහම දැන් ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රකාශය කරා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ ප්‍රකාශය කළා, මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාත් ප්‍රකාශයක් කළකෝ මේ ත්‍රස්තවාදී පරාජය කරන්න මගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා. එහෙම තමයි ජාතික නායකයන් හැටියට ත්‍රස්තවාදයට මුහුණ දෙන්න තිබෙන්නේ. මම දන්නේ නැහැ හැබැයි අනුගාමිකයොත් ඒ අනුවම ක්‍රියා කරනවා නම් තමයි වඩාත් රටට ඵලදායි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මම පොඩි කාරණයක් කියලා අවසන් කරනවා. ඒ නිසා අපි එකක් ජාතියක් හැටියට මතක තියාගන්න ඕන. දැන් LTT ත්‍රස්තවාදයේ සහ ISIS ත්‍රස්තවාදයේ සම්පූර්ණ වෙනස් ක්‍රියාවලියක්. මේක ජාත්‍යන්තර වශයෙන් ඉන්න නායකයෝ කීප දෙනෙක්. මං මේ ITN එකට ආපු වෙලාවේ දවසක් කියලා ගියා. බල්ලෙක් පොඩි කාලේ බල්ලෙක් අරගෙන පුහුණු කරාම මත්ද්‍රව්‍ය හොයන්න බල්ලා දකුණු පැත්තට දිව පෙන්වුවාම බල්ලා අරගෙන යන එක්කෙනා දන්නවා මේ මත්ද්‍රව්‍ය මේ ස්ථානේ තමයි තියෙන්නේ කියලා. එතකොට බල්ලෙක් එහෙම පුහුණු කරාම බල්ලා මිනිස්සයන්ට ලොකු සේවාවක් කරනවා. මිනිස්සෙක් ඉපදුනහම මොන්ටිසෝරි කාලේ ඉඳලා බාලන්ස පන්තියේ ඉඳලා අපි හිතමු ගේක දාලා වහලා මොකුත් කතා නොකර කන්න බොන්න දීලා නිකන් තියෙනවා අවුරුදු 10ක් පාලන. එතකොට මොකද වෙන්නේ? වෙජිටබල් එක. ඒ කියන්නේ එළවලුවක් වගේ කෙනෙක් එතකොට ගයක් ඇතුලේ හැදෙනවා. ඒ නිසා අපි මේකේ මූලාශ්‍රය බීජය සොයාගත යුතුව තිබෙනවා. මේකේ මූලාශ්‍රය වයනකයි. මොකද්ද මූලාශ්‍රය? මූලාශ්‍රය පොඩි කාලේ ඉඳලා බාලන්ස පන්තියේ ඉඳලා පුහුණුවක් දීලා වෙනම ලෝකයකට ඇතුල් කළා. ඒක අධ්‍යාපන ක්‍රමයෙන් සහ අනාගතේ ඒ ආගමික නායකයන් විසින් ඒ මූලධර්මයේ පාලනය කළ යුතුව තිබෙනවා. එතකොට එවැනි ළමෙක් හැදුවට පස්සේ ඒ ළමයා යම් කිසි අවස්ථාවක එයාගේ ඔළුවට දැම්මට පස්සේ ඔබ අවුරුදු 50ක් 60ක් හිටියත් ඔබ අවුරුදු 10ෙන් 15ෙන් 20ෙන් 25ෙන් හරි ඔබ ආගම වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරොත් ඔබ යනෝ දෙවියන් වහන්සේ ළඟට. එහෙම පාඩමක් කියලා දුන්නොත් යම් කිසි પરම්පරාවකට ඒ પરම්පරාව මුළු ලෝකෙම වෙනසෙනවා. හේතුව ඒගොල්ලෝ අවුරුදු 45ක් 50ක් ඉන්න බලන්නේ. ඒගොල්ලෝ දන්නව අවුරුදු 25ක් 30කින් දෙවියන් ළඟට යන්න පුළුවන්. ඔබතුමා ආගම වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්නේ යම් කිසි මේ අන්ධ භක්තිකත්වයක් ගැන. ඒ නිසා එවැනි අන්තවාදයක් පරාජය කිරීම සඳහා දේශීය වශයෙන්ට වඩා මොකද මේක ජාත්‍යන්තර වශයෙන් තිබෙන මතවාදයක ප්‍රතිඵලයක් හැටියට මේක මේ දවසක මතවාදයක් නෙවෙයි. මේ ත්‍රස්තවාදයේ මූලික අරමුණු 1800 ගණන් වලට යනවා මුස්ලිම් ජාතීන්ගේ. එතකොට එවැනි ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නැවත මේ රට තුල යම් කිසි වැරදි විදියට ඇතුල් වෙලා තිබෙනවා නම් ඒ පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන නව නීති රීති පද්ධතියක් ජාත්‍යන්තර වශයෙන් පාලනය කර හැකි නව නීති රීති පද්ධතියක්
අත්‍යවශ්‍යයි මේ රටට. හොඳයි එමතුමනි දැන් ඔබතුමා අගමැතිතුමාගේ පැත්තත් ජනාධිපතිතුමාගේ පැත්තත් ඒ වගේම විපක්ෂ නායකතුමාගේ පැත්තත් පිළිබඳව මනාව කතා කරලා සමහර ලාවට ඔබතුමාට මේ සියලු දෙනා සමග මිත්‍රකමක් ඇති ඔබතුමා අපිට කියන්න උත්සාහ කරනවා මෙහි කිසිම දේශපාලනීකරණයක් නැහැ මේ සියලු දේශපාලඥයන් රටේ ප්‍රශ්නයක් වුණාම ඒකට එකතු වෙනවා කියලා. නමුත් අපි ඒක ඒ විදිහටම විශ්වාස කරන්න අපි සූදානම් නැහැ. දැන් ඔබතුමා කව මහින්ද රාජපක්ෂ මහත්මයා 2009 යුද්ධයේ දින්න ඇත්ත. හැබැයි එතුමාට යුද්ධ දිනන මීට ඔහුට කලින් සිටි සියලු නායකයන් යම් යම් ආකාරයෙන් ක්‍රියාගත කරා. හැබැයි අද මහින්ද රාජපක්ෂ මහත්මයාගේම අනුගාමිකයන් ආණ්ඩුවට චෝදනා කරනවා සහ අභියෝග කරනවා 2009 අපි ත්‍රස්තවාදී තුරන් කරා වගේ තමුන්නාන්සලට මේ ත්‍රස්තවාදී තුරන් කරන්න බැහැයි කියලා. ඔබතුමා කොච්චර මේකට උත්සාහ කරත් දේශපාලනීකරණයක් වෙලා නැහැයි කියලා ඔබතුමා ওই රකින්න පුද්ගලයන්ව ඔබතුමාට චෝදනා කරනවා අපිට පුළුවන් වුණා ඔබලට බෑ කියලා. මම රැකීමකට වැඩිය ඒ යම් යම් අයගේ අධ්‍යක්ෂීම් සහ පළපුරුද්ද අනුව යම් යම් දේශපාලඥයන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. අපි හැබැයි ඒ හැම මතයකටම කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඕනෑම දේශපාලන පක්ෂයක නායකත්වයක් තිබෙනවා. ඒ නායකත්වයේ පණිවිඩය තමයි වැදගත්. ඒ නායකත්වයේ පණිවිඩය කිසිම දේශපාලන පක්ෂයක සියලු දෙනා එක වගේ පිළිගන්නේ නැහැ. සමහර වෙලාවට ඒ නීති රීති කඩාගෙන ක්‍රියා කරනවා. මොකද පඩි ලබන ව්‍යාපාරයක් නෙමෙයි ස්වේච්ඡා ව්‍යාපාරයක්. එතකොට පුජ්‍යලයන් පාලනය කිරීම අමාරුයි. එතකොට කෙසේ හෝ එවැනි පරිසරයක් තුල තිබෙන පණිවිඩයකදී ඇත්ත වශයෙන් බලන්න අපි එකක් පිළිගන්න එපා. ඉස්සෙල්ලාම ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සියලු දෙනා පිළිගත යුතු ප්‍රධානම කාරණය තමයි ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවයේ පිළිගත් ශ්‍රී ලාංකික රාජ්‍යයක් තුල ශ්‍රී ලාංකික බෞද්ධ, ශ්‍රී ලාංකික කතෝලික, ශ්‍රී ලාංකික හින්දු, ශ්‍රී ලාංකික මුස්ලිම්, ශ්‍රී ලාංකික ඕනෑම ආගමික නායකයෙකුට සහ ඕනෑම ජාතියකට ජීවත් වීමේ අයිතිය තිබෙනවා. හැබැයි අපි මූලික වශයෙන් පිළිගත් යුතු කරුණක් තිබෙනවා. ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාව පිළිගත් රටක් තුල සියලු දෙනාට ජීවත් වීමේ අයිතිවාසිකම තිබෙනවා. දැන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුල අපි එහෙම සමාජයක් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන හිමයි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කළ තිබෙන්නේ බුද්ධ දර්ශනය, බුද්ධාගම අපේ රට තුල ආරක්ෂාකට පෝෂණය කිරීමට රජය බැඳී ඇත්තේ. හැබැයි ඒකින් කියන්නේ නැහැ අනිත් ආගම් සඳහා සඳහන් නොකරයි කියලා ඒ ආගම් වලට අසාධාරණයක් කරනවා කියලා. අපි මැලේසියාවේ ගත්තොත් මැලේසියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ භූමිපුත්‍ර පළවෙනි පුරවැසියෝ හැටියට. භූමිපුත්‍ර තමයි නම්බර එක. එතකොට භූමිපුත්‍ර කණ්ඩායමත් එක්ක එකතු වෙලා තමයි මැලේසියාවේ ඉන්න සියලු දෙනාට එකට වැඩ කරන්න පුළුවන්කම තියෙන. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එහෙමයි. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් බෞද්ධ පරිසරය පිළිගත්, බෞද්ධ දර්ශනය පිළිගත් ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවය තුළ ශ්‍රී ලාංකික රටක් තුළ සියලු ජාතීන් ජීවත් වෙන පරිසරයකට තිබෙන රටක් හැටියට තමයි අපේ ආණ්ඩු සියලු ආණ්ඩු මේ රට පාලනය කරලා තිබෙන්නේ. ඒ නිසා අපි එකක් බෞද්ධයෝ හැටියට මතක තියාගන්න ඕනේ. ශ්‍රී ලාංකික බෞද්ධයෝ හැටියට මට පුදුමයි ශ්‍රී ලාංකික බෞද්ධයෝ තමන්ගේ බෞද්ධකම පිළිබඳවත් මට පේන්නේ නැහැ කිසිම වෙලාවක ප්‍රදර්ශනය වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම ශ්‍රී ලාංකික බෞද්ධයෝ මොනතරම් කැපකිරීම කළ තියෙනවද? ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ විච්ච දළදා වහන්සේ ඉන්න තැනට පහරෙල්ල කරා. ද්‍රවිඩ ත්‍රස්තවාදීන් සමහර උපාසක ඇත්තෝ විශාල ප්‍රමාණයක් මිය ගියා. එතකොට අපේ මහානායක ස්වාමීන් වහන්සේ, අපේ ත්‍රෛනිකායක මහානායක ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ කිව්වද මේ අර දළදා මාලිගාවට පේන්න තියෙන හින්දු කෝවිල කඩලා දාන්නේ කියලා? නෑ, අපේ බෞද්ධ නායකයන් ලෝකෙටම බුදුරජාන් වහන්සේගේ දර්ශනය ප්‍රදර්ශනය කරා. මහා කරුණාව ප්‍රදර්ශනය කරා අපේ මහානායක හාමුදුරුවරු. ඊළඟට බලන්න අපේ රටේ බෞද්ධයන්ට විච අසාධාරණකම් දිහා බැලුවාම ශ්‍රී මහා බෝධිය ළඟ ශ්‍රී මහා බෝධිය වටේ එලව එලව අපේ සිල්ගත් අයට වෙඩි තියලා ශ්‍රී මහා බෝධිය භූමියේ වෙඩි තියලා මරලා දැම්මා. භික්ෂු තප්පරයක් දෙන්න. භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මරලා දැම්මා. ඒ විතරක් නෙමෙයි. අරන්තලාව මහා භික්ෂු ඝාතනයේ 200ක් ස්වාමීන් වහන්සේලා එක තැන ඝාතනය කළා. හැබැයි එවැනි අවස්ථාවක අපේ රටේ ශ්‍රී ලාංකික බෞද්ධ සියලුම විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේලා අති විශාල මුළු ලෝකෙටම නායකත්වයක් දුන්නා. හැබැයි මට පේන්නේ නැහැ කිසිම ශ්‍රී ලාංකික බෞද්ධය බෞද්ධාගමේ තියෙන වටිනාකම එළිදැක්වෙනවා. අමතුමනි මට සමාවෙන්න. දැන් මගේ ප්‍රශ්නේ පැත්තක් උනේ, මම ඍජුවම ප්‍රශ්න කරේ. දැන් විපක්ෂය සහ සමහර දේශපාලන පක්ෂ සමහර කණ්ඩායම් කියනවා 2009 මහින්ද රාජපක්ෂ මහත්මයා කරා වගේ මේ රජයට ත්‍රස්තවාදී තුරන් කරන්න බෑයි කියලා. ඒතර මම ප්‍රශ්නේ ආපහු යොමු කරන්නම්කෝ. ඇත්තටම ආණ්ඩුවට ත්‍රස්තවාදය තුරන් කිරීමේ නොහැකියාවක් තිබෙනවද? ඇත්ත වශයෙන් මට ඒ ගැන ප්‍රකාශ කරන්න තිබෙන්නේ මේ රටේ ත්‍රස්තවාදී තුරන් කිරීම සඳහා ඉස්සෙල්ලාම මේ රටේ පණක් ටික සම්මත කරේ අපි කොහොමද සම්මත කරේ? බැනුම් අහගෙන සම්මත කරේ, දොස් අහගෙන සම්මත කරේ.
අපි සම්මත කරා ඒ වෙලාවේ ලංකාවේ ත්‍රස්තවාදී පාලනය කිරීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමා සම්මත කරනවා 1979 අංක 48 දන්න ත්‍රස්තවාදී පාලනය ත්‍රස්තවාදීන් මර්ධනය කිරීමේ පනත. මම කිව්වා ඒක සම්මත කරන දවසේ පාර්ලිමේන්තුවේ හැන්සඩ් වාර්තා කියවන්න ඕන. අමනාප කිර දෙමි. ඉවලේ සමහර අය හිතනවා මේක සම්මත කරාම දේශපාලන පක්ෂ පාලනය කරයි. වෘත්තීය සමිති පාලනය කරයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක් වෙයි. හැබැයි බැනුම් අහගෙන 79 අංක 48 සම්මත කරා. ඊට පස්සේ 82 අංක 10 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සම්මත කරා. බැනුම් අහගෙන කරා. ඊළඟට 1988 අංක 70 දරන පනත සම්මත කරා මේ රටේ. ඊළඟ ත්‍රස්තවාදී වැළැක්වීම 1988 අංක 22 දරන පනත සම්මත කරා. මේ 1900 දිගටම මේ ත්‍රස්තවාදී පනත මේ රටට අඳුන්වලා දෙනකොට අපි ජාතියක් හැටියට බැනුම් අහගෙන කරා. හැබැයි ඒ ත්‍රස්තවාදී පනත සියල්ලක් අවසානයේ ජාතියේ යහපතට හේතු වුණා. ඒ නිසා අපිට මේ පාලනය කිරීමට ඒ නිසා තමයි අපි කිව්වේ සියලු දේශපාලන පක්ෂ එක්ක නැවත සාකච්ඡා කරන්න. නැවත සංශෝධන තියෙනවා නම් බලලා ප්‍රතිත්‍රස්ත පනත මේ රටේ සම්මත කළ යුතුයි කියලා. ඇයි? එංගලන්තේ සම්මත කරා ලෝකයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ඇති වෙනකොට. ප්‍රංශය සම්මත කරා. ඇමරිකාවේ සම්මත කරා. කුමක්ද මේ ප්‍රතිත්‍රස්ත? ඒක ගැන අපිට දෙන්නට කතා කරන්න කිව්ව පැය 4-5ක් යනවා. සරලව ගත්තොත් මොකද විශේෂත්වය? සරලව ගත්තොත් ඇත්ත වශයෙන් අපි දැන් කල්පනා කරලා බලන්න. අපි දැන් කල්පනා කරලා බලන්න වඩකලපුව දිස්ත්‍රික්කේ බලමු. අපි අම්පාර දිස්ත්‍රික්කේ ගනිමු. එහෙම නැත්නම් උතුරු නැගෙනහිර වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත්වන ප්‍රදේශ ගනිමු. එතකොට හරි හෝ වැරදි රටේ තිබෙන නීති රීති ඇතුලේ විශාල මුදල් සම්භාරයක් යම් යම් ප්‍රශ්නත් අතරේ මේ රටට ඇවිල්ලා තිබෙනවා. නීති අනුව ඇවිල්ලා තිබෙනවා. නීතිමය ස්වභාවය තුළ ඇතුළට ඇවිල්ලා තිබෙනවා. දැන් මේවා ආවහම මේවා සම්බන්ධයෙන් සමහර වෙලාවට අධ්‍යාපනික තිබෙන ලෝකී පිළිගත් ශ්‍රී ලංකාව පිළිගත් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව පිළිගත් දර්ශනය තුළද ඇවිල්ලා තියෙන්නේ නැද්ද කියන එක පිළිබඳ ප්‍රශ්න ගැටලු අද මතුවෙලා තිබෙනවා. එතකොට මේවා පාලනය කරන්න අපි ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය කරන නීති රීති පද්ධති අවශ්‍ය කරනවා. දැන් අපෙන් අහනවා සංචාරකයෝ දැන් අපි ලෝකයේ පළවෙනි රට හැටියට නම් කරගත්ත ජනාධිපතිතුමාගේ නායක ජනාධිපතිතුමාගේ නායකත්වයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමා මේ අවුරුදු 3 ඇතුළත ලෝක වාර්තාවක් තිබුණා. මොකද ලෝක වාර්තාව ලෝක රටවල් 240කින් ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ පළවෙනි රට හැටියට නම් කරගත්තා. එතකොට ලංකාවේ මහජනතාව හෝ හෝටල් අයිතිකරුවන් කිව්වද බොහොම ස්තුතියි මේ රජයේ ලෝකයේ පළවෙනි තැනට අපි ගෙනාවා කියලා. නොකිව්වට කමකුත් නැහැ. හැබැයි දැන් බොහොම ගියාට පස්සේ ඕන දැන් සෙනඟ නැහැ හෝටල් වල. දැන් අහනවා අපිට සෙනඟ කෝ කවදා දෙන්නේ කොහොමද හෝටල්? එහෙම තමයි අයිතිකරුවන්. එහෙම තමයි මිනිසයන්. අපි ඒක දැනගෙන දැන් මේ රටට සංචාරකයෝ එන්න නම් දේශීය වශයෙන් නෙමෙයි අපිට දිනා ගන්න තිබෙන්නේ. අපිට ජාත්‍යන්තර වශයෙන් දිනා ගන්න තිබෙනවා විශ්වාසය. ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය දිනා ගන්න නම් එයාට පෙරෙන්ට ඕන අපේ රටේ ත්‍රස්තවාදය ජාත්‍යන්තර වශයෙන් පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන නීති රීති පද්ධතිය අපි සකස් කළා කියලා. ඒක අපි සකස් කළා කියලා පේනකොට මට පේනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ ගැන හොඳ හසල අත්දැකීමක් පළපුරුද්දක් අවුරුදු 40ක තියෙනවා. මට කිසිම බයක් නැතුව කියන්න පුළුවන් නැවත ජුනි මාසේ වෙනකොට ජූලි මාසේ වෙනකොට මේ රට සංචාරකයන්ගෙන් පුරවනවා. ඒක පුරවන්න නම් අර ජාත්‍යන්තර ත්‍රස්තවාදය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන නීති රීති පද්ධතිය ගෙනාපු ගමන් අන්න එතකොට ඉන්දියාව, ඇමරිකාව, රුසියාව, යුරෝපේ අනිත් රටවල් බය නැතුව ගියයි ශ්‍රී ලංකාවට යන්න අවශ්‍ය කරන නීති රීති පද්ධතිය සකස් වෙලා තිබෙනවා. අවශ්‍ය කරන පාලනයට මේ රටට ඇතුල් විය නීති රීති පද්ධතිය තුළ රිංගල එන යම් යම් අඩුපාඩු තුළ රිංගල එන ජාත්‍යන්තර වශයෙන් පාලනය කරන කණ්ඩායම් පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන නීති පද්ධතියක් වහාම මේ රට තුළ ස්ථාපනය කිරීම අවශ්‍ය වෙනවා. දැන් ප්‍රතිසස්ත පනත ගැන නැත්නම් කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එක ගැන අපිට කතා කරන්න නැවතත් අවස්ථාව ලැබෙන අප්‍රේල් 21 න් පස්සේ. හැබැයි මම දන්න අතරමින් මේ ප්‍රතිසස්ත පනත පිළිබඳ කතා බහක් ලක් වෙලා දිනා මීට මාස 6කට 7කට 8කට ගිය අවුරුද්දේ මම හිතන්නේ ජූනි මාසයේ වගේ කාලේ මේ කතා වෙලා තිබෙනවා. ඉතින් එදා කතා වෙච්ච පනත ඇයි සම්මත වුනේ නැත්තේ? කොහෙද මේ අඩුපාඩු සිද්ධ වුනේ? ඇත්ත වශයෙන්ම විතින් විත මේක පාර්ලිමේන්තුවේ තිබෙන ඒහා සම්බන්ධ කමිටුවේ විතින් විත සංශෝධන අදහස් යෝජනා ඉදිරිපත් වෙමින් තමයි ඕනම පනතක් එන්නේ. ඒකයි මම කිව්වේ මේ අපි ගේන පනත එංගලන්තයේ ISS ත්‍රස්තවාදී ගැහුවාම එංගලන්තයේ 2000 මේක සම්මත කරගන්නවා එංගලන්තයේ. එතකොට යුරෝපේ රටවල් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට අවශ්‍ය කරන පනත සම්මත කරගන්නවා. දැන් මේක සම්මත කරගත්ත ගමන්
අපිට ජාත්‍යන්තර ඔත්තු සේවාවල උදව්ව අත්‍යවශ්‍යයි මේ ත්‍රස්තවාදය පරාජය කරන්න. මේකට ඉන්දියාවේ රෝ එක වෙන්න පුළුවන්, CIA එක වෙන්න පුළුවන්, KGB එක වෙන්න පුළුවන්. ලෝකේ තියෙන සෑම රහස් ඔත්තු සේවාවකම සේවාව අත්‍යවශ්‍යයි. මොකද මේකී ත්‍රස්තවාදය නිෂ්පාදනය වෙන්නේ පොළොව ඉල්ලලවත්, එහෙම නැත්නම් භාෂාව පිළිබඳ ප්‍රශ්නයක්වත්, භූමිය පිළිබඳ ප්‍රශ්නයක්වත් නෙමෙයි. එතකොට මේක වෙනත් ආගමික අන්තවාදී මතවාදයක්. මේ මතවාදය මේ රටේ බිහි වෙනවා 1996 දශකේ. පළවෙනි මුස්ලිම් පල්ලිය කඩන්නේ මුස්ලිම් අය. කාත්තන් කුඩිය. පළවෙනි මුස්ලිම් පල්ලිය 1996 මුස්ලිම් ජාතිකව කඩනවා. මොකද්ද මේ පල්ලිය? ශ්‍රී ලාංකික මුස්ලිම් අය. ශ්‍රී ලාංකික මුස්ලිම් අය පිළිගන්නවා මොනවද? භාවනා මධ්‍යස්ථාන පිළිගන්නවා. සොහොන් පිළිගන්නවා. හැබැයි ජෙහාඩ් මතවාදයේ තිබෙන අය සොහොන් පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ලෝකේ තියෙන පුළා එක සොහොනයි. ඒ සොහොන මහමැතිතුමාගේ සොහොන පමණයි. එතකොට ඒ අනුව තමයි මුස්ලිම් ජාතිකයන්ගේ දේවස්ථානවලට පහර දෙන්න පටන් ගන්නෙ. කාත්තක් කුඩිය වෙන්න පුළුවන්, ඊට පස්සේ කල්මුඩේ වෙන්න පුළුවන්, මේක පස්සේ ගම්පහ නිට්ටඹුව පැත්තට ආවා, මේක බේරුවල පැත්තේ ටිකක් ගියා, ගාල්ල පැත්තේ ගාල්ල දිස්ත්‍රික්කේ මගේ දිස්ත්‍රික්කේ ගත්තොත් මුස්ලිම් පල්ලි 66යි. මම දන්න විදිහට මේ වර්ගයේ පල්ලි තියෙන එකයි. ඒ පල්ලියට යන අය ඉන්නේ 50ක් 75ක් 100ක්. ඒ 100 පොලිසිය අඳුරගෙන තියෙනවා කවුද කියලා. එතකොට ඒ අය සමහර අය මෙහි ඇති, සමහර අය මෙහි නැතුව ඇති. එතකොට දෙහිවල පල්ලියක් තියෙනවා සීල් තියලා, භාවනා මධ්‍යස්ථාන. එතකොට මෙවැනි පරිසරයක් හිමින් 96, 98, 2000 ඔහොමම පල්ලි කඩාගෙන ආවා මේ රටේ මුස්ලිම් අයගේ පල්ලි මුස්ලිම් අය. එහෙම කඩාගෙන එනකොට ශ්‍රී ලාංකික මුස්ලිම් අය ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරා 2006. ඒගොල්ලෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා කිව්වා අපේ ආගමට තර්ජනයක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා, අපිට උදව් කරන්න කියලා. ඒකයි අපි කියන්නේ, අපේ අග්‍රාමාත්‍යතුමා හිතන්නේ හැම වෙලාවෙම මේක පාලනය කරන්න අපේ අඩු නීති පද්ධතිය ඉක්මනින් ස්ථාපනය කළ ගත යුතුයි. කෙටිම ප්‍රශ්නයක් මට, මම ඔබ ඔව් හෝ නැහැ කිව්වොත් මම ඒකට සෑහීමකට පත් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතිරස්ත පනත මේ අප්‍රේල් 21 පස්සේ නෙමෙයි, ඊට කලින් ඉඳලා මේක සාකච්ඡාවට භාජනය වුණා. අත වශයෙන් මේ රටේ ඒක සාකච්ඡාවට භාජනය වෙන්න පාර්ලිමේන්තුව තුල කියන්නේ මේ කමිටුව තුල සාකච්ඡා වෙන්න හේතුව, ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ අපේ බුද්ධ්‍යංශ මේ පිළිබඳ අවධානයෙන් ඉන්නේ. බුද්ධ්‍යංශවල වාර්තා පැමිණෙමින් තිබෙද්දී එතකොට විදේශ අමාත්‍යාංශයේ මේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. මොකද මේ රටේ ජාත් සංවිධානයේ මේ රට ඇතුළු වෙලා අවුරුදු 25ක් විතර කාලයක් දැන් ගත වෙනවා. ඒකේ අඩු වැඩි වශයෙන් තියෙනවා. එතකොට ඒකේ ජාත්‍යන්තර වශයෙන් අපේ තොරතුරු තිබෙනවා. එතකොට මේ තොරතුරු පද්ධතිය ඔස්සේ මෙය සකස් වීම මේ සමාජය තුළ අවශ්‍යතාවයක් හැටියට පැන නැගීම සිදු වී තිබෙනවා. ඒ නිසා තමයි අවුරුදු ගාණක් තිස්සේ මේ පිළිබඳ පෙරහුරුවක් රජයේ හැටියට සූදානම්මට අවශ්‍ය පියවර ගන්නෙ. හොඳයි අමතුමනේ, දැන් මේ සිද්ධිය වෙලා සති තුනකට පස්සේ කුලියාපිටිය, කුරුණෑගල, මිනුවන්ගොඩ වායව පළාතේ ප්‍රදේශ කීපයක සහ දිවෙනේ යම් යම් පොඩි තැන්වල ගම්පහ දිස්ත්‍රික්කයේ තැන්වල කලකෝලහල ඇති වුණා. මේ කලකෝලහල ඇති වෙනකොට අපට අසන්ට ලැබුණා යම් යම් වීඩියෝ දර්ශන සහ සමාජ වෙබ් අඩවිවල මාධ්‍යවල සඳහන් කරන දේශපාලඥයන් මේවට පිටිපස්සේ ඉඳලා මේවට රුකුල් දෙනවා, මේවට උදව් කරනවා කියලා. ඇත්තරම දේශපාලඥයන් මේ වගේ වැඩවලට ගිනි තියන්නේ නැතුව, නැත්තම් ඇවිල්ලා ගින්නට විදුරු නොදා දේශපාලඥයන්ට පුළුවන් නේද සිවිල් ජනතාව පාලනය කරන්න? මං හිතන්නේ ඇත්ත වශයෙන් මේකත් අපේ රටේ, ඒකයි මං කිව්වේ අපේ ත්‍රිනිකායක මහානායක හාමුදුරු බෞද්ධයන්ගේ මුදුන්මල් කඩවල වලට පහර දෙද්දී ලෝකෙටම ආදර්ශයක් දුන්නා බෞද්ධ භික්ෂුන් වහන්සේලා. ඒ නිසා ඉතා පරිස්සමින් මට දැනගන්න ලැබුණා මේ සිද්ධිය සම්බන්ධයෙන් බෞද්ධ ස්වාමින් වහන්සේලාට ඇඟිලි දික් කිරීමක් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවාවන්වල සිදු වුණා කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඒක මම නෝකේ දේශපාලඥයෙක් නෙමෙයි. නෑ 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 නෑ, මම කියන්නේ ඔබේ කතාවට අමතරව මේ කතාව මම කියන්නේ. මට අද දවසේ දැනගන්න ලැබුණා ඔබතුමා දේශපාලන මිතුරන්ව රකින්නවා නේද? නෑ නෑ, මම මේ කියන්නේ අපේ භික්ෂූන් වහන්සේලාගේ නම සඳහන් කිරීමක් ජාත්‍යන්තර වශයෙන් අද සිදු වුණා. මගේ ප්‍රශ්නනේ දේශපාලඥයෙක්. නෑ, ඒක තමයි මම මේ පළමුව අර කාරණේ කිව්වේ. මේ කටයුත්තේදී සමහර වෙලාවට ඔය ගම්මට්ටමේ ඉන්න විරුද්ධ පක්ෂය, ඒ කියන්නේ ආණ්ඩුවට එන්න බලාගෙන ඉන්න කණ්ඩායම් අර ඉහළ මට්ටමේ දැනුම තියන අය නෙමෙයි. ඒගොල්ලෝ දේශපාලනට ඇවිල්ලා ටික කාලයයි. ඒගොල්ලෝ හිතනවා මේක හොඳ වෙලාවක් කලබලයක් කළා, ආණ්ඩුව දුර්වල කළා, බලය අල්ලන්න පුළුවන් කියලා. හැබැයි මේ සියලු කණ්ඩායම් මතක තියාගන්න ඕන, අලුත් පරම්පරාවට මේක පුරුදු නෑ, පරණ පරම්පරාවට පුරුදුයි. දැන් මේ වෙලාවේ රට පාලනය වෙන්නේ හදිසි නීති යටතේ. හදිසි නීතිය යටතේ සහ ත්‍රස්තවාදී වැළැක්වීමේ තිබෙන පනත් යටතේ මේ රට ආරක්ෂා කළ යුතුව තිබෙනවා. මේ රට ආපහු
අපි ISS ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්න බෑ. ISS ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්න බෑ. අන්තවාදයේ හරියට තීරුම් ගන්න තිබෙනවා. අන්තවාදයේ සදහටම ශ්‍රී ලංකාව භූමිය තුළින් අතුගා දැමිය යුතු තිබෙනවා. හැබැයි මට පේනවා සමහර බාලාංශ පන්තියේ දේශපාලඥයන් ඒ වගේම මේ ගම්වල ඉන්න තරුණ කණ්ඩායම් මේගොල්ලෝ අවුරුදු 18 20 25 30 කණ්ඩායම් ඒ අයගේ ජීවිතයේ ජාතිවාදය හිතට ඇතුල් කරාම ඒ අය දෙකයි දෙකේ පොල්ලක් අරගෙන එහෙම නැත්නම් පෙට්‍රල් ටිකක් අරගෙන ගිනි පෙට්ටියක් අරගෙන ගිනි තියාගෙන යනවා හැබැයි ඒක දැන් උදාහරණයක් ගත්තොත් ගාල දිස්ත්‍රික්ක ගන්නකො මගේ දිස්ත්‍රික්කේ මම මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19ටම ගිහිල්ලා තියෙනවා අපේ ආගමික නායකයෝ 896න් පැමිණිච්ච සෑම ආගමික නායකයෙක්ම මම මුණ ගැහිලා තියෙනවා සෑම දේශපාලන පක්ෂවල සියලුම දෙනාට මම මගේ දිස්ත්‍රික්කේ ස්තුති කරනවා මට මිනිත්තුවක් දෙන්න මොකද පසුගිය දවස්වල අමාත්‍යංශ හිටියේ නෑ නේද නෑ මම දවස් පහම ගාල්ලේ හිටියේ අදත් මම උදේ 8 ඉඳලා ගාල්ලේ හිටියේ මම මේ ගැන හොයාගෙන ඔබතුමා මේ අමාත්‍යංශ වැඩ නොකර මොනවද ගමට ලක් නෑ නෑ මේ වෙලාවේ ගමට ආ යුතුයි මිනිස්සු බය වෙලා ඉන්න වෙලාවක් ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා කරන්නද බලන්නේ කපට මාකට කිසිම දේශපාලන වාසියක් නෙවෙයි බය තුරන් කිරීම එතකොට කොහොමද ඔබතුමා බය තුරන් කරන්නේ ඇත්ත වශයෙන් දැන් මේ සිද්ධිය වුණෙන් පස්සේ මම මේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ගිහිල්ලා රාජ්‍ය නිලධාරි සියලු දෙනා ආගමික නායකයන් සියලු දෙනා පැය දෙකක් විතර අපි කතා කළා ඒ අයටත් අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දීලා මම ස්තුතිවන්ත වෙනවා පෝට්ටුවේ සභාපතිවරු වෙන්න පුළුවන් ඇවිල්ලා ඒ අයගේ අදහස් ඒ අය කියලා මේක ආරක්ෂා කරන්න ඕන කවුරක් පාරටම අහින්න බෑ ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇවිල්ලා කතා පවත්වලා මේ එකම තැන විවිධ අදහස් තියෙනවා සමහරලාට කියන හැම අදහසක්ම මට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ අතරේ ජනතා යුක්ති පෙරමුණේ සමාජිකයෝ ඇවිල්ලා කතාව පවත්තලා සාමයේ තියෙන්න ඕන. ඒ නිසා අපි මේ දවස් කීපය විශේෂ ස්තුතියක් මම මගේ දිස්ත්‍රික්කේ ආරක්ෂක අංශවලට නියෝජ්‍ය පොලිස්පතිතුමා අපේ අදාළ ගුවන් හමුදාව නාවික හමුදාව යුද හමුදාව ඒ අයට කරන්න සේවාවට වඩා අපේ දිස්ත්‍රික්කේ ඉන්න වෙනත් තරුණ කොටස් ඔය ගම්වල පිළිගන්නවනේ සමහර අය මේගොල්ලෝ ටිකක් දරුණු ළමයි කියලා. චාන්දි. ඔව් චාන්දි. සමාජලට කියන එක පාතාලේ කියලා. මේ ඔක්කොම මම දේශපාලකයන් කරේ මගේ දිස්ත්‍රික්කේ දන්නවා. එතකොට සමහර පාතාලේ ආශ්‍රය කරනවද? මම දේශපාලකයෙක් වුණාම ඕනෑම පුරවැසියෙකුට මගේ ළඟට එන්න පුළුවන්. ඔතන පාතාලේ ආශ්‍රය කරනවා. පාතාලේ ආශ්‍රය කරනවා කියලා නෙමෙයි කියන්නේ. මම දන්නේ නැහැ නේ මගේ ළඟට එන ඕන පුරවැසියෙක් ආවහම මගේ යුතුයකම තමයි ඌව කතා කරලා යහමකට යොමු කරන එක. එහෙම නැතුව මට මහජනය ප්‍රතික්ෂේප කරන්න බෑ. මගේ යුතුයකම තමයි පොලිසියට බාර දෙන එක නේ පොලිසියට යන්න කියන එක. උසාවියට යන කෙනෙක් කියන උසාවියට යන කෙනෙක් පන්සලට යන කෙනෙක් කියන පන්සලට යන කෙනෙක් ඒක දේශපාලඥය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඒක වැරදි ක්‍රියාදාමයක් නෙමෙයි ඕනෑම පුජ්‍යලයකට මහජන නියෝජිතයෙක් මුණ ගැහෙන්න පුළුවන් දැන් මට මතකයි 87 88 මහා භීෂණයක තියෙන කාලේ සමහර විවිධ කණ්ඩායම් ඇවිල්ලා කියනවා මගේ පුතා අත්ත නම් කොට ගත්ත පොඩ්ඩක් බලන්න අර උඹ මහජන අයිතිවාසිකා ඉතින් ඒ නිසා ඒ සෑම ගාල්ල දිස්ත්‍රික්කේ තරුණ කොටසකට මම ඉස්තුති කරන්න කැමතියි අපි මේ මොහොත දක්වා බොහෝම ඉවසීමකින් ශ්‍රී ලාංකික අපේ ගාල්ල දිස්ත්‍රික්කේ ඉන්න සියලුම බෞද්ධ ආගමික නායකයෝ මම මේ 896 අපේ නායක හාමුදුරුවෝ 896න් මට මුණ ගැහිලා තියෙන මේ වෙනකොට අඩුම ගානේ 500කට ආසන්න ප්‍රමාණයක් සමහර ස්වාමින් වහන්සේලාට ඒ වෙලාවට වඩින්න බෑ වෙනත් ආගමික වැඩ කටයුතු තියෙනවා මේ හැම ආගමික නායකයෙක්ම ගාල්ල දිස්ත්‍රික්කේ විශේෂයෙන් බෞද්ධ ආගමික නායකයෝ හින්දු ආගමික නායකයෝ කතෝලික අය සියලු දෙනාම එකට එකතු වෙලා මේ වෙලාවේ බය තුරන් කරමින් ජාතික වෙසක් උත්සවය අපි සංවිධානය කරමින් ඉන්න අවස්ථාවක්. ඒ නිසා රටේ අනෙක් ප්‍රදේශවලත් මම විශ්වාස කරනවා අපි සියලු දෙනා එකට එකතු වෙලා ගමේ එළියට බැහැලා මේ ප්‍රශ්නේ විසඳන්න තිබෙනවා. අපි මීට වැඩිය ත්‍රස්තවාදයට මුහුණ දීපු ජාතියක්. මට මතකයි ගාල්ල මහනගර ශාලාව ළඟ කිලෝ 200ක බෝම්බයක් පුපුරනවා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු 55 දෙනා මැරෙන්න. එතකොට එවැනි අවස්ථාවකත් අපි ගාල්ලේ මහජනතාව සාමයෙන් ඉඳලා තිනෝ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉතිහාසය දිහා බැලුවාම ආචාර්ය විජයනන්ද දහනායක මහත්තයා වරුදු ගානකේ නගරේ සාමයත් සමගියත් තියාගෙන හිටියා ආචාර්ය රිචඩ් පදිරණ මහත්තයා එතුමා ආණ්ඩුවේ ඇමති කෙනෙක් කොට මම විරුද්ධ පක්ෂ මන්ත්‍රී හැබැයි අපි දෙන්න කවදාවත් ගාල්ල නගරේ ගිනි තියන්න ඉඩ දුන්නේ නැහැ එතකොට අපි දෙන්න හැමදාම හරි වුණත් වැරදි වුණත් අපිට රට ගිනි තියන්න ඉඩ දෙන්න බෑ ඒ නිසා ඒ ආදර්ශය ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා අපේ ජාතික වෙසක් උත්සවය අපි හොඳට පවත්වනවා. එතකොට හෙට දවසේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සවස දෙකේ ඉඳලා පහ වෙනකන් ජාතික වෙසක් උත්සවය අපි පවත්වනවා. ඒ අතරේ අපි 18 වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් සියලුම ආගමික වැඩසටහන් පවත්වනවා. ඒ නිසා අපි සමාජ වෙබ් අඩවි සහ අපේ මාධ්‍ය ආයතනත් සුවිශේෂ වක්‍යමක් තියෙනවා මේ වෙන කාර්යභාරයේදී.
ඒකන්නේ ඒ කාර්යභාරය දිහා බැලුවාම දැන් මම නිකන් කියන්නේ සමාජ වෙබ්බඩ විදිහා බැලුවාම මේ සිද්ධියෙන් පස්සේ නාගොඩ මාපලගම ඉතාම පැරණි පිරිවෙනක් විච්ච ඒ පිරිවෙනේ මහානායක හාමුදුරුවන්ට පහර දීමක් කළා අපවත් කළා. එතකොට උදෑසන සියලුම ගාල්ල දිස්ත්‍රික්කයේ වෙබ්බඩවි වල යන පණිවිඩය තමයි මුස්ලිම් ජාතිකෙක් බයිසිකලයකින් ඇවිල්ලා ස්වාමින් වහන්සේ ඝාතනය කර ඇත. මම ඇත්ත වශයෙන් බය වුණා. මම ස්තුතිවන්ත වෙනවා නියෝජ්‍ය පොලිස්පතිතුමාට ත්‍රිවිධාමුදාවට සියලු දෙනා පැය කීපයක් ඇතුළත මුළු ප්‍රදේශයේම ඉක්මනින් ආවරණය කළා. අදාළ අර බෞද්ධ පාපතරයා පැය කීපකදී අතන උඩ ගත්තා. බලන්න දැන් මේ මාධ්‍යට මේ වෙබ්බඩවි වලින් කරන්න හදපු අපරාධි කුමක්ද කියලා. ඒතකොට බරපතල ඛේදවාචකයක්. ඒ නිසා තමයි අපේ රටේ අවශ්‍ය කරලා තිබෙනවා ගමේ මරණයක් වුණාම මරණ දැන්වීමේ යටින් දානවා ගෙදර අයිතිකාරයාගේ නම දාලා සුනිල්වන හරි මොකක් හරි නමක් දාලා විසින් මුද්‍රණය කර ප්‍රසිද්ධ කරලාදී. හැබැයි සමාජ වෙබ්බඩවියකට යම් කිසි පණිවිඩයක් දාන්න ත්‍රස්තවාදී වැඩක් වගේ. එතකොට එහෙනම් අපේ රටේ අනාගත පරම්පරාවට තරුණ පරම්පරාවට සමාජ වෙබ්බඩවි පාවිච්චි කරන අයට යම් කිසි විනය පද්ධතියක් තිබෙන්න ඕන. ඒක හරියට ඒ විනය පද්ධති තිබෙනවා යුරෝපේ තිබෙනවා ලෝක රටවල් වල තිබෙනවා අමුතුවෙන් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා අපි සමාජ වෙබ්බඩවිත් විශාල දැන් හලාවත සිද්ධිය සමාජ වෙබ්බඩවියක් මුල් කරගෙන. එතකොට බලන්න ඒක ත්‍රස්තවාදයට උල්පන්දන් දීමක්. දැන් උදාහරණයක් හැටියට අපි කෙටි විරාමයක් ලබා ගමු. කෙසේ වෙතත් මේ මගේ අවසන් ප්‍රශ්නයේදී ඔබතුමා කිව්ව දෙයක් මට සනාතුල ඔබතුමා මේ ගාල් ඉඳලා ජනතාව පාලනය කරා කියලා. නෑ මම පාලනය කරන්නේ මේක වැරදි. මම නෙවෙයි අපි ඔබතුමා ඒක වැදගත් වීම ඔබතුමාගේ සියලු දේශපාලන පක්ෂවල අය මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහමු. මොකද මම මේ ඔබතුමා මේ දවස්වල කරේ මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා බලනකොට මට ආරංචි ඔබතුමා අමාත්‍යංශයට එන්නේ නැහැ කියලා. නෑ මම දවස් හතරකින් දවල්ට ඇත්තටම දිවාහාරයක් ගත්තා. එතකොට ඔබතුමා ඒ අමාත්‍යංශයට එන්නේ නැතුව කරපු දේ මොකද්ද කියන එක මට පැහැදිලි. ඇත්තටම මම මේ ප්‍රශ්නේ අහුවේ මට ප්‍රශ්න තිබ්බේ ඔබතුමා අමාත්‍යංශයෙන් නේද මේ ඇමති කෙනෙක්ගේ වැඩ නොකර කොහෙද යන්නේ කියලා හොයන්න මට අවස්ථාවක් තිබ්බේ. නමුත් ඔබතුමා මට පිළිතුරක් ලබා දුන්නා. ඔබතුමා කියන්නේ ඇත්තක් නම් ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ අය මේ වැඩසටහන බලනවා. ඔවුන් ඔබතුමාට ලකුණු දෙයි. ඔබතුමා ඇත්තටම ගාල්ලේ ජනතාව සමග එකතු වෙලා මේ තත්ත්වය සමනය කරා නම් ඇත්තටම ඔබ ආදර්ශමත් දේශපාලඥයෙක්. ජනතාවගේ ප්‍රශ්නවලදී ඒවට පිදුරු නොදා ඒවා සමනය කිරීම තමයි දේශපාලනඥයක වාක්‍යය. මේ නිසා තමයි මම මේ ප්‍රශ්නේ අහුවේ. මම මේ පිළිතුරෙන් සෑහීමකට පත් වෙනවා. ඔබතුමා එක බොහොම ආදර්ශවත් වැඩක් තමයි කරලා තිබෙන්නේ. හොඳයි අපි දැන් කෙටි විරාමයක් ලබා ගන්නවා. ඊළඟ වටේදී ඔබට හැකියාව ලැබෙනවා අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අසන්නට 277442 හෝ 23 කියන දුරකථන අංක ඔස්සේ. සංවාදයේ සංවිධිත සංකල්ප සංග්‍රහය සමග ඔබ නැවතත් එකතු වන්නේ. මා අද කතා කරන්නේ වජිර අබේවර්ධන අමාත්‍යවරයාට. ඔහු තමයි අභ්‍යන්තර හා සුදේශ කටයුතු එවැගේම පළාත් සභා සහ පළාත් පාලන පිළිබඳ අමාත්‍යවරයා. අපි ගෙවුණු පැයේ කතා කරමින් සිටියේ රටේ ඇති වුණු තත්ත්වය අප්‍රේල් 21 පසු ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදී තුරන් කිරීම සහ රජයේ වක්කීම් පිළිබඳව. අවසානයේදී ඔබතුමා මේ මාධ්‍ය චෝදනා කරන වගේම මේ සමාජ වෙබ්බඩවි පිළිබඳවත් කතා කරා. සාමාන්‍ය දේශපාලඥයන් මාධ්‍ය ආයතනවලට චෝදනා කිරීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම අපි පිළිගන්නවා මාධ්‍ය ආයතනවලට වගකීමක් තිබෙනවා කියලා. හැබැයි අපට බොහෝ දුරට එකඟ වෙන්න වෙනවා ඔබතුමා කී පරිදි මේ සමාජ වෙබ්බඩවි වලදී ඉතා වගකීමෙන් කටයුතු කරන වෙබ්බඩවි තියෙනවා වගේම කිසිම වගකීමකින් නැතුව රට ගිනියවුලන වෙබ්බඩවි තිබෙනවා. ඔබතුමා ඒ පිළිබඳ යම් කතාවක් කරමින් සිටියා. අත්වසෙන් මේ රටේ ඒ ප්‍රශ්නේ අපි ඉතාම පරිස්සමෙන් බලන්න ඕන. විශේෂයෙන් මෙවැනි ජාතිවාදී තත්ත්වයක් ඇති වෙන මොහොතක. එහෙම නැත්නම් ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කිරීමට මඟ පෑදෙන අවස්ථාවල අපේ රටේ වෙබ්බඩවි ක්‍රියා කරන විදිය බැලුවාම දැන් උදාහරණයක් මම කිව්වා ගාල්ලි අර ස්වාමින් වහන්සේ මේ පහර දීලා අපවත් කරාට පස්සේ වෙබ්බඩවි හැසිරෙච්ච හැටි. එතකොට වෙබ්බඩවි කියනවා මුස්ලිම් ජාතිකයෙක් බයිසිකලෙන් ඇවිල්ලා ඝාතනය කර ඇත. එතකොට දැන් මේකට කලබල යම් කිසි අවස්ථාවක විනාශයක් වුණොත් රටේ එතකොට මහා ඛේදවාචකයක්. දැන් උදාහරණයක් හෙට ගත්තාම මම පාර්ලිමේන්තුවේ දීකෝ මගේ කතාවේදී මම දැක්කා මම මේක සාමය සඳහා කටයුතු කරනකොට මම දැක්කා වෙබ්බඩවියක එක පාරට පළ කරනවා මේ වජිර බබා විරුද්ධයි එහෙමයි තිබුණේ. වජිර බබා විරුද්ධයි මුස්ලිම් පල්ලි පරික්ෂා කරනවාට. ඒ මොකද දැන් මේ හදන්නේ සිංහල බෞද්ධ අතරේ වෛරයක් ගොඩනැගීම. පස්සේ මම ඇත්ත වශයෙන් මම මේ වගේ වෙච්චර ගණන් ගන්නෑ. නමුත් මෙවැනි අවස්ථාවක නිසා මම බැලුවා මොකද්ද මේ වෙබ් අඩවි කියලා. ඇත්තටම මම
මේ ඔබට කියන්නේ කොච්චර මේවා වගකීමෙන් තොර මේ රට තුල සිද්ධ වෙනවද කියලා මම හිමි හිට බැලුවහම මේ වෙබ් අඩවිය ඒකයි මං කියන්නේ රෙස්පොන්සිබිලිටි නැහැ කියලා. දැන් මොකද්ද පණිවිඩය? මේ ගාල්ල දැන් ඔක්කොම පරීක්ෂා කරනවා සීරම යනවා. එතකොට මේ වෙබ් අඩවිය නිකුත් කරන පණිවිඩය ගාල්ලේ දංගෙදර සරිතු කඩේ කහදුවත්ත මුස්ලිම් බහුල සැකසිත ස්ථාන අද දිනේ විශේෂ කාර්ය බලකායේ සෙබළුන් හමුදාව පොලිසිය සමග කළ සෝදිසි මෙහෙයුම් වජිරබබාගේ නියෝග මත නවතා දපා ඇත. දැන් මේ මොකද කරන්න හදන්නේ? මේ හදන්නේ ගාල්ල ගිනි තියන්න අවශ්‍ය ගිනි බෝලේ හදන්න. ඒ නිසා මම බැලුවා මේක ඉක්මනින් පරීක්ෂා කරන්න ඕන. මම මේක පරීක්ෂා කරගෙන ගියාම මට අහුණා වෙබ් අඩවිය කොහෙද තියෙන්නේ කියලා. පොලිසියට අවශ්‍ය කරන ඒවා මම කරා. මට අහුණා වෙබ් අඩවිය. දැන් මේ වෙබ් අඩවිය අයිතිකරු කේ රත්න කොඩිකාර මහත්තයා. කේ රත්න කොඩිකාර මහත්තයා මම වකිමෙන්නේ කියන්නේ ලිපිනේ මෙයාගේ පත්තිරි දොරවත්ත විජයනන්ද මාවත අනකුඩ ගාල්ල. මෙයාගේ ජාතික හැඳුනුම් පත 78 27 84 10 2 V. මෙයාගේ පාස්පෝර්ට් අංකේ N55.925. මෙයා යනවා 2019 04/10 ලංකාවේ. මේ කියන්නේ ලංකාවෙන් පිටවෙලා යනවා. ගාල්ලෙක් කෙනෙක්. මෙයා යනවා SU 62 66 ගුවන් යානෙ. ගිහිල්ලා මෙයා රුසියාවේ වහිනවා. රුසියාවේ බැහැල ඉවර වෙලා රුසියාවේ ඉඳගෙන තමයි දැන් මෙයා මේක නිකුත් කරන්නේ. මේ යාගේ රුසියාවේ වෙබ් අඩවි රුසියාවේ යාගේ ඉන්න තැනයි වෙබ් අඩවියයි. එතකොට මම හොයලා මේක අරගත්තා. මොකද ගාල්ලේ ආරක්ෂාවට වැදගත්. ඊළඟට මෙයා තමයි පුජ්‍යලයා. හරි? එතකොට මම මොකද කරේ? විදේශ අමාත්‍යාංශය හරහා රුසියානු තානාපති කාර්යාලය හරහා දැනුම් දුන්නා මේ වගේ කෙනෙක් බලාගෙන මෙයා රටවල් ගිනි තියෙන කෙනෙක්. මෙයා ඒ රටේ ඉඳගෙන මේ දාපු පණිවිඩය හරහා ගාල්ල ගිනි ගත්තා නම් මිනිස්සුන්ට සැකයක් ආවා නම් එතකොට මේ වෙලාවේ ගාල්ලට ගින්නක් හැදුණා නම් බරපතල අපරාධයක්. ඒ නිසා මම බරපතල දෙයක් පුද්ගලයෙක්ගේ අනාවරණය කරන්න බෑ. සම්පූර්ණ මේක මම පොලිසියට නඩු හබවලට මුණ දෙන්නේ සමහරලා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මම මේකේ අවශ්‍යතාවය රුසියාවේ ආණ්ඩුවට දැනුම් දීලා තියෙනවා. මේ පුද්ගලයා ගැන මම දැනුම් දීලා තියෙනවා. මොකද වරදක නෙමෙයි. මේ කුඩා දෙයින් ගාල්ල දිස්ත්‍රික්කයක් ගිනි ගන්න පුළුවන්. ගාල්ල දිස්ත්‍රික්කයක් ගිනි ගන්න පුළුවන්. ඇයි? මහජනයාට පණිවිඩයක් දෙන්න හදනවා වැරදි පණිවිඩයක්. මේ වගේ පණිවිඩ මම අල්ලගත්තා ගාල්ල දිස්ත්‍රික්කයේ 10 15. දැන් මේ ඔක්කොම හරියටම නම ගම පුජ්‍යලයා කොහෙද? තව වෙබ් අඩවියක් මට අහුවෙලා තියෙනවා. ඒක ලෝකේ තව රටක ඉඳගෙන කරන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්න අපේ රටේ ඉතාම පරිස්සමෙන් හසුරන්න තියෙනවා. මට මතකයි එකවරක් මේ දවස්වලත් මම දැක්ක එක මතු කරනවා. ගාල්ලේ මුස්ලිම් කඩේකට දැන් මම උදව් කරනවලු මොනවද වස්ස කතාවකට මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි අවුරුද්දක් විතර යනහම මම නිකන් පොලිසියට පැමිණිලක් කරා. රාස් පොලිසිය පරීක්ෂණය කරගෙන ගියා. කරගෙන ගිහිල්ලා අන්තිමට හම්බුණා ගාල්ලේ මහින්ද විද්‍යාල ළමෙක්. ළමයාගේ නම ජයසිංහ. පොලිසියේ රාස් පොලිසිය තියාගෙන ඉන්න ගමන් මට රාස් පොලිසියෙන් කිව්වා මොකද කරන්නේ මෙයා උසස් පෙළ පන්තියේ ළමෙක් අවසානෙක නම යා මේක නිෂ්පාදකයා. එතුමාගේ පියා මගේ යාළුවේ. පස්සේ මං කිව්වා කමක් නැහැ ටිකක් බය කරලා ගෙදර පිටක් කරන්න කියලා. වෙන මොනවා කියන්නේ? ඒ නිසා තමයි මං කිව්වේ මේ රටේ වෙබ් අඩවි මේ වෙලාවේ වගකීමෙන්තරව ක්‍රියා කරාම හලාවත ප්‍රදේශෙ ගින්නක් ආවා. තව තැනක ගින්නක් ආවා. ඒ නිසා වෙබ් අඩවි ක්‍රියා කරනකොට යම් නීති රීති පද්ධතියක් තිබිය යුතුමයි. ඒ නිසා තමයි අපි දැන් මේක මං මෙච්චර හොයන්න යන්නේ වෙන වෙලාවක නා. මේ වෙලාවේ හෙව්වේ මම දන්නවා මේ පණිවිඩේ ලස්සනට දාලා තිබුණේ මෙහෙම නෙමෙයි. මගේ පින්තූරේ දාලා තිබුණා මුස්ලිම් තොප්පියක් දාලා. ඒකට නම් කමක් නැහැ. මම හරි කැමතියි. මොකද බෞද්ධ අය තමයි වගේවා දන්නේ කරන්න. බෞද්ධ අය හැටියට එයා දාලා කියලා තිබුණා මොහමඩ් වජිර කියලා. මම පාර්ලිමේන්තුවේ මම කතාවේදී කිව්වා මොහමඩ් වජිර ගාල්ලට ඉන්නකම් හොඳයි. හැබැයි මොහමඩ් ආපු දවසට ගාල්ල කාන්තක් කුඩියක් වෙයි කියලා. ඒ නිසා අපේ බෞද්ධ පින්වතුන් මං හිතනවා බොහොම කල්පනායෙන් වැඩ කරන්න තිබෙනවා. මම පාර්ලිමේන්තුවේ කතාවේදී කිව්වා වෙසක් සතිය නිසා කියන්න කැමති. මම කිව්වා මගේ කතාවේදී පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පණ ඇති සතුන් මරන්න එපා කියලා තමයි බුදුදහමේ කියලා තිබෙන්නේ. කුරාණේ කියලා තිබෙන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්. කුරාණේ කියලා තිබෙනවා මනුස්ස ජීවිතයක් ඝාතනය කිරීම මුළු මහත් ලෝකවාසී මනුස්ස වර්ගයාම ඝාතනය කිරීම හා සමානයි. මුළු මහත් ලෝකයේම තිබෙන ගස්කොළන් සියල්ලම විනාශ කිරීම හා සමානයි. එතකොට එවන් දර්ශනයක් වෙනස් කළා ත්‍රස්තවාදී රැල්ලක් මේ රට තුල හදන අවස්ථාවක අපේ රටේ ඒවටම උඩුගෙඩි දෙන වෙබ් අඩවි මාලාවක් හැදුනොත් මම හිතනවා මුළු රටම ගිනි ගොඩක් වෙයි. ඒ නිසා තමයි
රජයක් හැටියට මම හිතනවා සියලු දේශපාලන පක්ෂ ඉතා කල්පනාවෙන් වෙබ් අඩවි වල පාලනයක් නෙමෙයි වෙබ් අඩවි වල නිදහස තිබිය යුතුයි තරුණ තරුණයන්ට අවශ්‍ය විදිහට වෙබ් අඩවි පාවිච්චි කරගන්න කමක් නැහැ හැබැයි වගකීම බාරගත යුතුයි රෙස්පොන්සිබිලිටි ගත යුතුයි වගකීමක් නැති වෙබ් අඩවි සහ මාධ්‍ය මේ රටේ හැසිරුණොත් මුළු මහත් රටම ගිනි බෝලයක් බවට පත් වෙනවා. හොඳයි මේවා නියාමන කරන කටයුත්තක් කරන්න ඕන රජයේ විසින් කියන කාරණේ මතක් කරන ගමන් මම දැන් වෙනත් පැත්තකට මගේ අවධානය යොමු කරනවා. අමාත්‍යමනි දැන් යහපාලන රජයෙන් බොහෝ හොඳ දේවල් සිද්ධ වුණා කියලා අපිට තර්ක කරන්න පුළුවන් විශේෂයෙන් රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදී ආදී කාරණාවල් විශේෂයෙන් මාධ්‍යවේදියෙක් වශයෙන් මා වැඩිපුරම භුක්ති විඳින දේ තමයි මාධ්‍ය නිදහස. ඔබ රජයේ අමාත්‍යවරයෙක් මේ රජයේ ආයතනයක් හැබැයි අද මට නිදහසේ ඔබගෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමේ අයිතිය මට ලැබිලා තිබෙනවා. වගේම අද මේ රටේ ඕනිම කෙනෙකුට පොලිසියට ගිහිල්ලා ඕනිම අමාත්‍යවරයෙකුට විරුද්ධව ආණ්ඩු පක්ෂයකට විරුද්ධව නඩුවක් දමන්න පුළුවන් හැකියාව තිබෙනවා. සුදු වෑන් සංස්කෘතියක් අද අපට නැහැ. වෘත්තීය සමිත ක්‍රියාමාර්ග ඕනෑ විදියට ඕනෑ ආකාරයෙන් ගැනීම අයිතිය තිබෙනවා. දහනවෙනි ව්‍යවස්ථා සංශෝධනය විශේෂයෙන් ජනාධිපතිතුමන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. දහනවෙනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා මූලිකත්වයේ නායකත්වය ලබා දී මේක පාස් කර ගැනීමට. වගේම ඔහුගේ විධායක ජනාධිපති බලතල බොහෝ සෙයින් අඩු කර අවම කරගත්තා. ඒ වගේම තොරතුරු දැන ගැනීම පනත වගේ ආදී දේවල් ඉතාම හොඳ දේවල්. හැබැයි අනිත් පැත්තට මේ යහපාලන රජය ගෙනාපු මිනිසුන්ම කියනවා මේ යහපාලන රජයම ජනතාව ප්‍රතික්ෂේප කරපු අයට නැවතත් පත්වීමට කරුණු සපයනවා කියලා. දැන් උදාහරණයක් ගත්තොත් ඔබතුමාලගේ ආණ්ඩුවේ තිබෙන ලොකු චෝදනාවක් තමයි පසුගිය අවුරුදු 4-3 නැත්නම් 4-4 කාලය තුළදී අර හොරුන් කියපු අයව අල්ලන්න නැතුව ඔවුන් සමග ඩීල් දැම්මා කියලා. එතකොට මීට සත් දෙකකට පෙර ආතුව සමාවන පසුගිය සතියේ මා හමුනේ දයාසිරි ජයසේකර ඔබතුමාලගේ යහපාලන ආණ්ඩුවේ හිටිය අමාත්‍යවරයෙක් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්. එතුමා කිව්වා මහේෂ් මේ අපි කොහොමද හොරු අල්ලන්නේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ තිබ්බේ UMP එකත් එක්ක UMP එකේ කට්ටිය මේ ඒ හොරුන් කියපු අයත් සමග ඩීල් දාගත්තා කියලා. ඉතින් ඒක ලොකු චෝදනාවක් තමයි මේ හොරු ඇල්ලීමේදී යහපාලන රජයේ මන්දගාමී වුණා කියන කාරණය. මම මේ ගැන ඇත්ත වශයෙන් සම්පූර්ණ වෙනත් මතයක් දරන්නේ කියන වරදගෙන නෙමෙයි. ඇත්ත වශයෙන් එකක් ඔය කියන අපේ මගේ මිත්‍ර මන්ත්‍රීතුමත් මේ මාස ගානේ විතරයි ඇමතිකන් නැතුව හිටියේ. මේ අවුරුද්දේ 2019 මේ මාස ගාන විතරයි. එතුමත් මේ ආණ්ඩුවේ හවුල්කාරයෙක්. එතුමත් සහ ඒ හිටපු කණ්ඩායමත් මේ ආණ්ඩුවේ හවුල්කරුවන්. ඒ ආණ්ඩුවේ හිටියා ඒ අයත් කැබිනට් මණ්ඩලෙත් හිටියා. කැබිනට් මණ්ඩලයේ තිබෙන කාරණානුව සාමූහික වගකීම කියන එක අපි කාටත් සමානයි. එතකොට එතුමාගේ මතය අනුව අදහස් කියන්න පුළුවන්. හැබැයි දේශපාලන ලෝකේ මේ හොරු කියන එක මේක හරිම දීප්තිමත් සටන් පාඨයක්. ඇත්ත වශයෙන් තමා තමන් දේශපාලඥයන් තමන්ගේ විනය තබා ගැනීම ඉතා වැදගත්. දේශපාලන දැන් ඉතිහාසයේ අපි අහලා තියෙනවා ඊළඟ රත්නමැතිතුමා මැරුණාම එතුමාගේ දේහය තියාගන්න මේ පෙට්ටිය ගන්නවත් පුළුවන්කමක් තිබ්බේ නැහැ කියලා. හැබැයි එතුමාට ජීවත් වෙලා ඉන්නකම් හොරයි කිව්වා. මැරුණෙන් පස්සේ කියලා ඉතා ශේෂ්ඨයි කියලා කියනවා. ඒ දේශපාලනයේ තිබෙන දර්ශනයක්. දැන් උදාහරණයක් ගාමිණී දිසානායක මැතිතුමා කාලයක් එක්සත් ජාතික පක්ෂයෙන් ගියාම එතකොට මහවැලිය හොරා කෑවා. හැබැයි එතුමා ආපහු ආවහම ශ්‍රේෂ්ඨ ජනනායකයා. ඒ දේශපාලනයේ ස්වභාවයක්. ලලිත් ඇතුළම්පුදුලි මැතිතුමා මේ පක්ෂයෙන් එළියට ගියාම නැව් ගිල්ලා කිව්වා. හැබැයි ආපහු මිය ගියාම හැමෝම ගිහලා මල් මාලා දාලා ශ්‍රේෂ්ඨ ජනනායකයයි කියනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවත් වෙලා ඉන්නකොට කියන්න තියෙන සියල්ලම කිව්වා. එතුමා දිවංගත වුණාන් පස්සේ සියලු දෙනා ගිහලා මල් මාලා දාලා ඉතාම හොඳයි කියනවා. එතකොට මේ දේශපාලන සටන් පාඨයේ තිබෙන යම් යම් කාරණා ඉතා පරිස්සමෙන් අධ්‍යයනය කළ යුතුව තිබෙනවා. යම් කිසි දේශපාලඥයෙක්ගේ හොරකමක් වැරද්දක් වංචාවක් තිබෙනවා නම් ඒ පිළිබඳ රටේ නීති අනුව ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. රටේ රාජ්‍ය ආන්තරණයේ යම් කිසි වැරදක් වංචාවක් හොරකමක් තියෙනවා නම් ඒ අනුව නීති අනුව ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. දුරකථන මතුමත් තිබෙනවා. නීති හා සාමය අමාත්‍යාංශය හෝ අනිත් සියලු අමාත්‍යාංශ එකට කැබිනට් මණ්ඩලයේ හිටපු සියලු දෙනා සාමූහික වගකීමට සහ සාමූහික ප්‍රයත්නයට සියලු දෙනාම අපි එතෙන්ද ආපහු වෙනවා. මොකද ඔබතුමා වැදගත් පිළිතුරක් මේ ලබා දෙන්නේ. නමුත් අපි මේ අපේ ප්‍රේක්ෂකයට අවස්ථාවක් ලබා දෙමු. දුරකථන මතුමත් තිබෙනවා. හොඳයි ඔබට අවස්ථාව. කවුද මේ? හෙලෝ. ඔබතුමා කවුද?
මම ගහලා හින්දුමි ලයන ජයරත්න මට පොඩ්ඩක් දැනගන්න ඕන මේ අපේ අමතුමාගෙන් මේ මොකද දැන් ත්‍රස්තවාදී කටයුතු සඳහා අත්අඩංගුවට ගන්න අය සමහර දේ සම්බන්ධ මේ මැතිඅමතුරුන්ගෙන් මේ ලව්ව මේ නිදහස් කරනවාද කියලා. ඔව් ඒක තමයි ඒක තමයි ඔහු ඒ ප්‍රශ්නේ හොඳයි. තවසේ එතුමා ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන්න මගේ අතේ තිබෙනවා. මේ ප්‍රශ්නේ ආරම්භ වුණෙන් පස්සේ දැන් මේ වෙලාවේ රට පාලනය වෙන්නේ මේ පිටු 100ක් විතර තියෙනවා මේ නීතිය යටතේ පාලනය වෙන්නේ. මොකද්ද හදිසි නීති රෙගුලාසි යටතේ පාලනය වෙන්නේ. මේ රෙගුලාසි යටතේ රටේ ජනාධිපතිතුමා තමයි ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය භාර අමාත්‍යවරයා. එතකොට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය භාර අමාත්‍යවරයා හැටියට එතුමාගේ නියෝග ආරක්ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පතිවරු ක්‍රියාත්මක කරනවා. මම දන්න හදිසි නීති යටතේ දේශපාලඥයෙක් කතා කරලා ඇහුවයි කියලා එහෙම නැත්නම් පුජ්‍යලයා ගැන විස්තරයක් ඇහුවයි කියලා නිදහස් කිරීමේ හැකියාවක් නැහැ. අපේ ගන්න වෙන්නේ හයිකෝට් එකට කියලා. පල්ලෑ උසාවියෙන් ගන්න බෑ. පල්ලෑ උසාවියෙන් අප ගන්නත් බෑ. ඒ ලියන විදියයි ලියන චාර්ජ් එකයි අනුව හදිසි නීති යටතේ අත්අඩංගුවට ගන්න අයට අප ගන්න වෙන්නේ මාස 4ක් 5ක් ගිහිල්ලා මහා අධිකරණයට ගිහිල්ලා. පල්ලෑ අධිකරණයෙන් ගන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රචාරය යනවා. මේ මහත්තයා කියපුවා ගැත්ත. දැන් මේ මහත්තයා ඔය මේ වගේ යන ප්‍රචාර සම්බන්ධයෙන් අහන්නේ වරදක් නෙමෙයි. ඒක නිසා තමයි අර මං කිව්වේ සමාජ වගකීමෙන් තොරව ප්‍රකාශ නිකුත් කිරීමේ වැඩපිළිවෙල වහාම විශේෂයෙන් හදිසි නීති පනත තිබෙන අවස්ථාවක ඒ පිළිබඳ වගකීමුත්තෙක් තමයි හරිනම් මේ අර පත් නොකරට හදිසි නීති යටතේ ප්‍රවෘත්ති පිළිබඳත් වෙනම කෙනෙක්ින්ට ඕනේ. එහෙම නැති වුණොත් රටක් ගිනි තියන්න පුළුවන් බොරු කියන්න පුළුවන් නොයෙක් ප්‍රචාර අරින්න පුළුවන් කටකතා ඇරලා කඩවල් වහපු යුගයක් අපේ රටේ තිබුණා. කටකතා ඇරලා විවිධ සිද්ධීන් වෙච්ච යුගයක් තිබුණා. බරපතල ඛේදවාචක තිබුණා. ඒ නිසා මම හිතනවා එතුමා කිව්ව එක එතුමා සාධාරණයි අහපු ප්‍රශ්නේ. එතුමා ඇහුවේ මෙහෙම කතාවක් තියෙනවා කියලා. මම දන්න විදිහට කිසිම හමුදා නිලධාරී මොකද හමුදාවට මේලාවේ ඕනෑම පුරවැසියෙක් අත්අඩංගුවට ගැනීමේ බලය තිබෙනවා. පොලිසියට පමණක් නෙමෙයි. හදිසි නීති රෙගුලාසි යටතේ ත්‍රිවිධ හමුදාවේ ඕනෑම කෙනෙකුට පුජ්‍යලයක් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා. ඔහු පස්සේ පොලිසියට බාර දෙන එක ඇත්ත. නමුත් ඔහුට අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා. එතකොට ඒ නීති රීති පද්ධතිය තුළ එවැනි ක්‍රියාවලියක් මම දැනුවත්තේ ලේසියෙන් සිද්ධ කරන්න ඉතාම අමාරුයි. මොකද එහෙම කරත් අවසානයේ අදාළ නිලධාරියා ප්‍රශ්නයක් මතුවන ගමන් ඔහු හෙලි කරනවා මෙහෙම මට ප්‍රශ්නයක් ආවා. හොඳයි එමෙතුමනි. ඔහු අනිත් එක ඉස්සරට වැඩිය මාධ්‍ය විවෘතයි. ඉස්සරට වැඩිය යම්කිසි අවස්ථාවක එවැනි දෙයක් සිදු වුණොත් ඔහුට තිබෙන අයිතිවාසිකම් වැඩි. හොඳයි එමෙතුමනි. අපි කතා කරමින් සිටියේ යහපාලන රජයට එල්ල වෙන චෝදනාවක් සම්බන්ධයෙන් මේ හොරුන් නැත්තම් මේ හොර මැරකම් වලට සම්බන්ධ වූ අයට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මන්දගාමී බවක් තිබෙන බව අපිටත් සමහර ලාවට එහෙම හැඟෙනවා. ඔබ කිව්වා වගේ හැමෝම හොරුන් කොට හැමෝම හොරුන් නෙමෙයි. හොරුන් කියු පලියට පුද්ගලයන් කකුල් දෙකෙන් අල්ලංගිල සරත් ෆොන්සේකා මහත්තයාට කරා වගේ කකුල් දෙකෙන් අල්ලංගිල හිරේ දාල නඩු අසන්න බෑ. එහෙම එහෙම සංස්කෘතියක් අපිට අවශ්‍ය නැහැ. නමුත් යහපාලන රජයට ගැලවෙන්නත් බෑ. මොකද සමහර මේ දැන් අපි තෝ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ප්‍රගීත් එක්නලිකුට ඝාතනය වගේ සිදුවීම් වලදී කීත් නුවර් මහතාට පහර දීමෙන සිදුවීම් වලදී සැකකරුවන් පිළිබඳව උසාවියේ පවා බොහෝ තොරතුරු අනාවරණ වකවානුවක ඒවට තීන්දුව తీරන ගන්න සමහර කූට ව්‍යාපාරිකයන් හසු වුණු කූට ව්‍යාපෘතීන් පිළිබඳ තොරතුරු අනාවරණය වුණා මේවට කටයුතු කරන මන්දගාමී බවක් තිබෙනවා. මොකක්ද මේ අත තත්ත්වය? නෑ ඇත්ත වශයෙන් අපි මතක තබා ගත යුතු ප්‍රධාන කාරණයක් තමයි මේ යම් යම් වංචාවල් හොරකම් කියන එකකදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන බලය තියෙන මහජනතාවට තමයි තිබෙන්නේ. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන සුප්‍රීම් මහජනතාව තමයි මහජන පරමාධිපත්‍ය තුළ පිහිටා ඇත්තේ. මහජනතාවට ජනමත විචාරණයකට ඉදිරිපත් කරන කාරණයකින් ඕනෑම කාරණයක් වෙනස් කිරීමේ හැකියාව මහජනතාවට තිබෙනවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. එතකොට මහජනතාව මැතිවරණයකදී මේ කරුණු කාරණා ඉදිරිපත් වුණු වහාම පළවෙනි දඩුවම ලැබෙනවා. මොකද රජයේ සේවකයන්ට දඬුවම් දෙන පිළිවෙල වෙනස්නේ. රජයේ සේවකයන්ගේ නඩු ක්‍රිමිනල් අවස්ථාවක් නෙවෙයි නම් අහන්නේ ආයතන සංග්‍රහය අනුව. ආයතන සංග්‍රහය අනුව අහලා එක්ක ඔහුගේ වැටුපක් විලම්බනය කරනවා, එක්ක ඔහුව වැඩ තහනම් කරනවා, එක්ක ඔහු නැවත සේවයේ පිහිටවනවා,
එහෙම නැත්නම් ඔහු ඩිස්මිස් කරනවා. ඒ රජයේ සේවකයන්ගේ නඩු අහන විදිය. එතකොට දේශපාලඥයන්ගේ නඩු අහන විදියකුත් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී. දේශපාලඥයන්ගේ නඩු අහනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වසර 5කට සැරයක්. වසර 5කට සැරයක් විභාගයට ඉදිරිපත් වෙන්න ඕනේ. ඉදිරිපත් වුණාම සුප්‍රීම මහජනතාව එක්කෝ ඒ දේශපාලඥයා සමත් කරනවා එක්කෝ අසමත් කරනවා. එතකොට කරුණු ඉදිරිපත් කරනවා ඔබ කියන්න පුළුවන් මේ දේශපාලඥයා වංචා කළා තියෙනවා හොරකම් කළා තියෙනවා. එතකොට සුප්‍රීම මහජනතාව හැම වෙලේම දේශපාලඥයාට අවුරුදු 5කට සැරයක් දඩුවම් කරනවා. හැබැයි රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය සේවයේ ඉන්න තාක් කල්ම යම් යම් අවස්ථාවක ප්‍රශ්නයක් ආවම ඔහුගේ වැටුපක් විලම්බනය කළා එහෙම නැත්නම් උසස් වීමක් පල්ලෙහාට දාලා එහෙම නැත්නම් ඉන්ටඩික් කළා එහෙම නැත්නම් ඔහු වැරදිකාරයෙක් වුණොත් ඩිස්මිස් කරලා ගෙදර පිටක් කරනවා. ඉතින් ඒ නිසා දේශපාලඥයන්ගේ නඩු අහන විදිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හරි වෙනස්. වසර 5කට සැරයක් නඩු අහනවා අහලා පරාජය කරනවා. පරාජය කිරීම තුලම අර කියන ඔහුගේ යම් කිසි ක්‍රියාවලියක් තිබුණා නම් ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පාලනය වෙනවා. ඒකම විශේෂ ජයග්‍රහණයක්. දැන් එවැනි පාලන යන්ත්‍රයක් වෙනස් කිරීම තුල එන චෝදනා පත්‍රය වෙනස් කිරීම තුල අපි කියමු යම් කිසි ව්‍යාපෘතියක් කියලා. අපි කියමු පෝට් සිටි එක කියලා. පෝට් සිටි එක පොඩක් නෙමෙයි තමයි. පරදුණු දේශපාලඥයන් ජාතික ලැයිස්තුවෙන් එන සංස්කෘතියකුත් මේ රටේ තිබෙනව නේද? එතකොට ඔබතුමා කියන තර්කය වැරදිනේ. සමහර දේශපාලන පක්ෂවල තියෙන අපේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ නායකතුමාඳුර අපේ පක්ෂය පරදුණු දේශපාලඥයන් ගෙනෙන තීරණේ කොහෙත්ම නැහැ. ජනතාව සමත් අසමත් කිරීමේදී ජනතාවත් යම් යම් විදියකට රැවටෙනවනේ. ජනතාව එහෙමම කියන්න අමාරුයි. ජනතාවට කරුණු ඉදිරිපත් කරනවා. ජනතාවට පුදුම ඉවක් තිබෙනවා. රාජ්‍ය සේවකයන්ටත් හොඳ ඉවක් තිබෙන මේ තැපැල් ඡන්දදායකයෝ. ඒ නිසා ඉතාම පැහැදිලිව ඇත්ත වශයෙන් මහ ජනතාව ලබන විශිෂ්ටම ජයග්‍රහණය තමයි වසර 5කට වරක් ජනතාවට කියන කරුණු අනුව ජනතාව විසින් දේශපාලඥයාට දඬුවම් කරනවා අනිවාර්යයෙන්ම. ජනතාව පාසුවෙන් දෙන්නේ නැහැ ගමන යන. ජනතාව කෙලින් මේ ගමන නවත්තනවා. දැන් ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධයේ දිනලා තිබියදී ඒ එන චෝදනා පත්‍රය නිසා වහ ජනතාව කෙලින්ම දඬුවම් කරනවා. ඇයි? කෙලින්ම පරාජයට පත් කරනවා ඒ කණ්ඩායම. ඒ පරාජයට පත් කරන්නේ මහ ජනතාවට ඒ ඇතිවෙන සැකය සහ යම් යම් කාරණා නැවැත්වීම සඳහා. ඒකයි මම කිව්වේ සමහර ව්‍යාපෘතිවල ඒ පරාජය තුල සුවිශේෂ වෙනස්කම් කළා අලුත් නීති රීතිත් එක්ක අලුත් වාසිදායක පිළිවෙලුත් එක්ක ආපහු ඒවා සකස් කරගෙන ඉන්නේ. හොඳයි. එතකොට කූට ව්‍යාපාරිකයන්ට දැන් අපි හිත කියමුකෝ දැන් අපි රටේ දන්නවා පහුගිය අවුරුදු 10 15 වගේ කාලයක් ගත්තාම එක පාටම අර මෂ්රූමින් නැත්නම් අර බිම්මල් පීදෙනවා වගේ ඉතා විශාල ධනස්කන්ධයක් සොයපු ව්‍යාපාරිකයන් ප්‍රජාවක් බිහි වෙනවා. සමහර අය ඇත්තටම ජෙනුවින් නැත්නම් අවංක ව්‍යාපාරිකයන්. හැබැයි තවත් කට්ටිය විශේෂයෙන් කොටස් වෙළඳ පොලේ නොයෙකුත් හරඹයන් කරමින් කොටස් වෙළඳපොළ සම්පූර්ණයෙන්ම විකෘති කරමින් කූටාකාරින් මුදල් උපයෝග කට්ටි ඉන්නවා. මේ කූට ව්‍යාපාරිකයන් සෑම දේශපාලන පක්ෂයකටම සම්බන්ධයි කියලා ජනතාව අතර මතයක් තිබෙන නිසා අපිට විශ්වාස කරන්න පුළුවන් කාරණා තිබෙනවා. ඒත් මේ කූට ව්‍යාපාරිකයන්ට කවුද දඬුවම් දෙන්නේ? නෑ, ඇත්ත වශයෙන් මේ ව්‍යාපාර ලෝකෙත් තියෙන ප්‍රශ්න කිහිපයක්. එකක් තමයි සමහර ව්‍යාපාරිකයෝ පරම්පරා දෙකක් තුනක් ව්‍යාපාර කරනවා. සමහර ව්‍යාපාරිකයෝ තමන්ගේ නමක් හදනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩයක් හදනවා. DSI බ්‍රෑන්ඩ් එකක්. බාට බ්‍රෑන්ඩ් එකක්. එහෙම නැත්නම් අපි ගත්තොත් මැලිබන් එක බ්‍රෑන්ඩ් එකක්. එහෙම නැත්නම් මංචි බිස්කට් එක බ්‍රෑන්ඩ් එකක්. එතකොට සිද්ධාලේප බ්‍රෑන්ඩ් එකක්. ඒ සියල්ල ලංකාවේ ප්‍රශස්ත ආයතන. මම කියන්නේ එතකොට මේ ව්‍යාපාරිකයෙක් තමා විසින් තමාගේ සෝත්සාහයෙන් තමන් බ්‍රෑන්ඩ් එකක් හදාගන්නවා. ඒක ප්‍රශස්ත ආයතන ලංකාවේ. ඒ ආයතන කවදාවත් ඒ නිසා එක ව්‍යාපාරික ප්‍රජාවක්. ඔබ කියන තව ප්‍රජාවක් ඉන්නවා. එවැනි ආයතන සියල්ලක් මුකුත්ම නොකර නිකම්ම ව්‍යාපාරික වෙන කණ්ඩායමක්. ඒක සමහරලාට ඒ ව්‍යාපාර ලෝකේ ස්වභාවයක්, ඒක දේශපාලන ලෝකේ තියෙන කාරණයක් නෙමෙයි. ව්‍යාපාර ලෝකේ හැටි ලෝකෙත් එහෙමයි, ලංකාවෙත් එහෙමයි. එතකොට විවිධ කණ්ඩායම් සමහර අය ඉතා කිටි මාර්ගවලින්, එහෙම නැත්නම් ඉතාම සූක්ෂම අයුතු මාර්ගවලින්, අයුතු මාර්ග කියන වචන කිව්වට වැඩක් වෙන්නේ නැහැ. රටේ නීති ඇතුලේ අඩුපාඩු ඔස්සේ ව්‍යාපාරිකයා ගණන් ගන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තාම ව්‍යාපාරිකයෙක් අයිතු ලාභයක් ලබන්න පුළුවන්. අයිතු ලාභයක් ලබන්නේ කොහොමද? රටේ නීතියේ තිබෙන හිඩසක් නිසා. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෝ වේගෙන් යනවා මියන්මාර් වලට. ඇයි මියන්මාර් වලට යන්නේ? මියන්මාරේ නීති රීති අඩුයි. නීති රීති අඩු නිසා අපේ ව්‍යාපාරිකයෝ වේගෙන් ගිහලා මියන්මාර් වල ඉන්වෙස්ට් කරනවා. ඇයි? නීති රීති පද්ධති අඩුයි. ගොඩක් ලාභ ලබාගෙන ඉන්න පුළුවන්. හැබැයි ලාභ ලබාගෙන එනකොට මියන්මාර් වලින් ගුවන්තොටුපළේදී කියන්න බෑ ඔය අරන් තියෙන ලාභේ වැඩි අපිට රටට දීලා යන්නේ කියලා. එහෙම දීලා යන්නේ නැහැ. ඉතින් ඒ නිසා රටක ව්‍යාපාරික ප්‍රජාව තුළ යම් යම් වෙනස්කම් අඩුපාඩු සහ නොඑක් දේවල් තියෙන්න පුළුවන්.
හැබැයි රටේ නීති රීති පද්ධතිය තුල ඒවා වෙනස් කරගත යුතු තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම අපේ රටේ මේ ත්‍රස්තවාදී පාලනය කර ගැනීම සඳහා මේ ISS ත්‍රස්තවාදී පාලනය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට මේ සිද්ධිය වෙලා දින 4-5කට පස්සේ එන්න කියලා. මොකද හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව මගේ අපේ අමාත්‍යංශයට දී තිබෙන්නේ. ඒකම පාස්පෝර්ට් දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යංශයට දී තිබෙන්නේ. අවුරුදු 100 ගණක් අවුරුදු 100කට ආසන්න කාලයක් තිස්සේ සුදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළේ තිබෙනවා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව. අග්‍රාමාත්‍යතුමා එන්න කියලා මගෙන් අහ විමසනවා මේ දෙපාර්තමේන්තු 3-4 ගැන. දැන් මට මොකද්ද කියන්න තියෙන්නේ? මට ඇත්ත කියන්න තියෙන්නේ. ජාතිය වෙනුවෙන් මම අගමැතිතුමාට ඇත්ත කිව්වා. මොකද්ද? දැන් බලන්න අපි කොහොමද අවුරුදු 30ක් අපිට ත්‍රස්තවාදය පාලනය කරන ගත වුණේම නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් විතර මේ රටේ සියලු දේශපාලන පක්ෂ අඩු ගානේ ජාතික හැඳුනුම්පත හරියට හදාගන්න බැරි විදිහට ජාතියක් ලැජ්ජ වෙන්න ඕන. සමහර කාරණා මම කියන්නේ නැහැ ජාතිය දැන නොගත යුතු නිසා. දැනගත්තොත් ඒක අපේ ආරක්ෂාවට අහිතකර නිසා. එතකොට බලන්න ජාතික හැඳුනුම්පත හරියට හදාගන්න බැරි ජාතියක්. මම මෑතක දැක්කා මේ වගේ වංචනික අවස්ථාවල එන හැඳුරුම්පත්. දැන් මේ දෙපාර්තමේන්තුව මගේ අතට ලැබිලා මාස 4-5ක් වෙනවා. මේක ගැන දැන් අපි අධ්‍යයනය කරගෙන යනවා. දැන් බලන්න මේ බෝම්බකරුවන් සියලු දෙනා එයාගේ හැඳුනුම්පත් බැලුවොත් එක නමින් ID කාඩ් 1-2. එතකොට බලන්න ඉතිහාසයේ මම දකින විශාලම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් මුදල් මංකොල්ලය ID කාඩ් 4500ක් හදලා සැලිටික ඔක්කොම එළියට දෙන්නේ. එතකොට අපිට ජාතියක් හැටියට ඩෙන්ටි කාඩ් එකක් හරියට නැත්නම් ඕන මිනිහෙකුට මේ ලංකාවට ඇවිල්ලා උපන් සාතිකයක් ලියලා ඩෙන්ටි කාඩ් එකක් අරගෙන පාස්පෝර්ට් එකක් ගන්න පුළුවන්. නමක් විතරයි ඕනේ. එතකොට මේ තත්ත්වය නිසා තමයි අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමා මේ ගැන කටයුතු කරගෙන යනවා. අපි අග්‍රාමාත්‍යතුමාට අපේ අමාත්‍යාංශ පැත්තේ යෝජනා දීලා තිබෙනවා රටේ ආරක්ෂාව සඳහා. මොකද සංචාරක ව්‍යාපාරය අපි දියුණු කරනවා නම් ගුවන්තුඩු පොලි අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉතා වැදගත්. ආගමන විගමන දෙපාර්තමේන්තුවත් 2,30,00,000 ජනගහණයට උපතෙදිම උපන්න සහතිකයට අංකයක් දීලා අපිට 1,400,000 හසුරවන්න පුළුවන් එක බාස්කට් එකක් හදාගන්න පුළුවන් නම් හරි ජාතික හැඳුනුම්. දැන් උදාහරණයක් මම මරදකට ගිනව මම දැක්ක පත්‍රේ මා කඳුරේ මදු ෂියාපෝට් එකකින් එනවා. දැන් ඔහුගේ උපන්න සහතිකේ මගේ ළඟ තියෙනවා. මම නිකන් අරන් බැලුවා මට අද්දෙනේකට මේ වංචාව නවත්තන්න ඕන නිසා. ඔහුගේ උපන්න ගම්පහින් දෙන්නේ. එතකොට ඇත්ත උපන්නය. ඇත්ත ඩෙන්ටි කාඩ් එක හොර. ඇත්ත ලිය කියවිලි ඇත්ත පාස්පෝර්ට් එකක් හොර. එහෙනම් එතෙන්ට තිතක් තියන්න තියෙනවා. එතෙන්ට තිතක් තියෙනකන් ජාතිය ආරක්ෂාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අග්‍රාමාත්‍යතුමාගෙන් මම ප්‍රසිද්ධි ඉල්ලලා තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා මේකට නායකත්වය දෙනවා. මම කිව්වා මේකට 40 බිලියන් බිලියන 40ක් මේකට ආයෝජනය කරන්න රටම සුරක්ෂිතයි. බිලියන 40ක් ආයෝජනය කරන්න රටම සුරක්ෂිතයි. අවුරුද්දකදී දෙකකදී බිලියන 40ම ආවර්ජණය වෙනවා. කොහොමද ආවර්ජණය වෙන්නේ? ඒකයි මම කිව්වේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් සිද්ධියේදී බිලියන 100ක් විතර හොරකම් කරනකොට බිලියන 20ක් විතර උසාවියට ඉදිරිපත් වෙනකොට. එතකොට එයා මුස්ලිම් ජාතිකයෙක්. එයාද විදේශගත වෙලා ඉන්නේ. වෙනත් කීප දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වෙලා උසාවියේ හිරට ගියා. හැබැයි බලන්න ID කාඩ් 500කින් 1000කින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කෝටි ගාණක් කිලිට අදිනවා. මම දැක්ක පෙරද පත්‍රයේ තියෙනවා. අද අපිට අමතක වෙච්ච කාරණයක් ඔක. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගැන මම දැක්ක දාලා තියෙනවා මෙච්චර කෝටි ගාණක් මේකේ තියෙනවා යම් යම් මේ කියන්නේ තිබෙන ඒ දෙපාර්තමේන්තුවේ හොරකමක් නෙමෙයි. ඒ මේ තියෙන ක්‍රමවේදය ඇතුලේ සිදුවන ක්‍රියාවලිය. එතකොට බලන්න මේක හරියට මේ රජය මට විශ්වාසය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වැඩේ ජාතිය වෙනුවෙන් කරනවා. නිදහසෙන් පස්සේ හරි ඩෙන්ටි කාඩ් නැති ජාතියක්. අපිට දවසක් අවශ්‍යයි ඩෙන්ටි කාඩ් එක අරන් ගිහලා පාස්පෝර්ට් ඔෆිස් එකට දුන්නහම ඔබ යන්න ඕනේ නැහැ මහේෂ්. ඔබේ උපන්න සහතිකේ කොළ පූජාවේ අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කොළ පූජාව නවතින්න දිනවා. ඒ කියන්නේ කොළ විශාල ප්‍රමාණයක් අරගෙන යනවනේ උපන්න සහතිකේ අරගෙන. ඒක බොහොම හොඳ කාර්යයක්. ඒපී සහතිකයක් අරගෙන යනවා, තව සහතිකයක් අරගෙන යනවා. මේ විහිළුව මේ රටේ නවත්තගත්තේ නැත්නම් ජාතික ආරක්ෂාව කරන්න බෑ. ගුවන්තුඩු පොලේ ආරක්ෂාව කරන්න බෑ. ඒ නිසා තමයි දැන් අග්‍රාමාත්‍යතුමා ගැන ගොඩක් කටයුතු කරගෙන යනවා. මේවා අපි සමහර කරුණු කියනවා, සමහර කරුණු කියන්නේ. ඔබේ හැඳුනුම්පතත් සමහර අය අහනවා 2,30,00,000 හැඳුනුම්පත් තිබෙන සියලු දෙනාගේම මේක කොහොමද කරන්නේ කියලා. ඒක බොහොම පොඩි කාරණයක්. ඒක ආපස්සට හරවන එක පොඩි කාරණයක්. ඒ නිසා ඒකට අවශ්‍ය මුදල් දැනට අපේ රටේ කරන්නේ මහා භාණ්ඩාගාරයේ තියෙන සල්ලි වලට තාක්ෂණය හොයනවා. ඒ කියන්නේ අපි මේ අවුරුද්දේ අපේ බජට් එකට 100,000ක් දුන්නොත් ඒකට හරියන්නේ අපි පොඩි තාක්ෂණයක් කළා, පොඩි මොකක් හරි පොඩි විනෝදාංශයක් කරනවා.
දැන් මේක කරලා තියෙනවා පහුගිය පාලන යන්ත්‍ර අපි සියලු දෙනා ඒ කියන්නේ අපිත් අනිත් දේශපාලන පක්ෂ මේක නවත්තන්න තිබෙනවා මොකද අපි මේ රටේ සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවනะ ආගමන විගමන අංශය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවනะ එහෙනම් ලක්ෂ 400ක් අසුරවන්න පුළුවන් එක බාස්කට් එකක් තියෙන්න ඕන එක බාස්කට් එකක් තියෙන්න ඕන එතකොට ඔබට කවදා හරි දවසක් එනවා මහේෂ් ඇයිඩෙන්ටි කාඩ් එක අරන් ගිහලා પાස්පෝට් එකේ කවුන්ටරේට දුන්නාම ඔබේ ෆොටෝ එක විතරයි ඕනේ ඡායාරූපේ විතරයි ඔබට પાස්පෝට් එකක් ගන්න පුළුවන් ඔබට ලයිසන් එකක් ගන්න ඕන නම් ගිහලා එලවල පෙන්නුවාම ආපහු ඔබෙන් ජේපී සහතිකයේ කොළ පූජාවකේ ඕන නැහැ ඔබේ ඇයිඩෙන්ටි කාඩ් එක දුන්නාම ඔබට ඩ්‍රයිවිං ලයිසන් එකක් ඉල්ල ගන්න පුළුවන් එතකොට බලන්න අපේ රටේ මේ ඇයිඩෙන්ටි කාඩ් එක නිසා සිදුවන වංචා ටික හොරකම් ටික බැංකු වලට බොරු සමාගම් හදාගෙන ගිහලා කෝටි ගණන් එලියට දිනේවා බැංකු වල කොච්චර අවුරුද්දකට මුදල් සම්භාරයක් විනාශ වෙනවද මිනිස්සුෝ ගැවසෙන හැම තැනකම අපේ රටේ මහා විනාශයක් ඒ නිසා අපි මේ ISS රස්තවාදී වැඩේ වෙලාවේ මේ බෝම්බ කරුවන් සියලු දෙනාගේම හැඳුනුම්පත් සහ අංක සියල්ලම මගේ අතේ තිබෙනවා අපි ඒක බැලුවේ වෙන දෙයක් නෙමෙයි මේ අය මේ නම් පටලවාගෙන කරන වැඩේ අපේ රටේ නැවැත්වුවේ නැත්තම් අපේ රටේ ආරක්ෂාව අනාරක්ෂිතයි ඒ නිසා ඇත්ත වශයෙන් ශ්‍රී ලංකාව මෙහෙම තියෙන එකත් බෞද්ධ රාජ්‍යයක් හැටියට ආරක්ෂා වෙලා තිබෙනවා ඒක අර බෞද්ධාගමේ තිබෙන බලයත් ශක්තියත් නිසා ආරක්ෂා වෙලා තිබෙනවා ඒ නිසා අපේ රජය ඒ ගැන විශාල අවධානයක් යොමු කරලා තියෙනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ දින කීපය තුළ මීටින් 4ක් 5ක් තියලා ඉස්සරහට ගිහිල්ලා තිබෙනවා ලෝකේ කොහෙන් හරි අගමැතිතුමා බිලියන 40 හොයලාදී ඒ බිලියන 40 හොයලා දුන්නාම 6 මාසයකදී අවුරුද්දකදී ලංකාවේ ඒ සුරක්ෂිතභාවය සකස් කළ යුතුව තිබෙනවා හොඳයි අපි දැන් කෙටි විරාමයක් ලබා ගන්නවා නැවතත් ඔබව හමු වෙනවා අවසන් අඩහෝරාව සඳහා හොඳයි අපි දැන් පිවිසෙන්නේ අවසන් අඩහෝරාවට සංවාදයේ වැඩසටහනේ මගේ අද ආගන්තුක නැත්නම් අද අපේ මේ වැඩසටහනට සහභාගී වෙන්නේ වජිර අභිවර්ධන අමාත්‍යතුමන් අභ්‍යන්තර හා සුදේශ කටයුතු එවැගේම පළාත් සභා සහ පළාත් පාලන පිළිබඳ අමාත්‍යතුමන් අමාත්‍යතුමනි ඕනෑම රජයකට තිබෙන විශාල අභියෝගයක් තමයි ආර්ථික ප්‍රශ්න. එතකොට මේ රජයටත් ආර්ථික ප්‍රශ්න කියන අභියෝගය තිබෙනවා. ඒ අභියෝගයට මූල දෙීමට වර්තමාන රජයට සිදු වී තිබෙනවා. පැත්තකින් නාය කන්දරාවක් තවත් පැත්තකින් පාක්ෂිකයන් සහ ජනතාව මැසිවිලි නගනවා රජයේ රැකියා ලබා දෙන්නේ නැහැ කියලා. තවත් පැත්තකින් විපක්ෂය චෝදනා කරනවා රටේ දේපළ පෞද්ගලීකරණය කරනවා කියලා. කොහොමද එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ මේ රජයේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ? ඇත්ත වශයෙන් අපි ආණ්ඩුව බාරගත්තේ ඒ ආණ්ඩුවට තව අවුරුදු දෙකක් තිබියදී. ඒ ආණ්ඩුවට තව අවුරුදු දෙකක් තිබියදී ඒ ආණ්ඩුව ඡන්දයක් තිව්වේ ඒ ආණ්ඩුවට ගෙනියන්න බැරි නිසා. නැත්තම් කවදාවත් ආණ්ඩුවක් වේලසෙන් ඡන්දයක් තියන්නේ නැහැ. කරන්නම දෙයක් නැති තැන තිව්වේ අඩුගානේ ඡන්ද දිනලා තියාගෙන හරි බඩු මිල වැඩි කරලා මොකක් හරි මේක කරන්න හිතාගෙන. කොමාරි කමක් නැහැ ජනතාව ඒක තේරුම් අරගෙන පාලන බලය අපිට ලබා දුන්නා. මහා නායකන්දක් ගෙව්වා. මට මතක විදිහට 1.5 බිලියන් ලෝන් US ඩොලර්ස් ලෝන් ගෙවපු ආණ්ඩුවක්. ඒම ගෙවාගෙන යනකොට අපිට ආර්ථික ප්‍රශ්න, ඒ වගේම මහා නියඟයක්, මහා ගම් වතුරක් ව්‍යසන ගණනාවක් සුලිසුලන් කීපයක් විවිධ ආපදාවලට මුහුණ දුන්නා කෝටි ගණන් බිලියන් ගණන් ඒවටත් මේ ආණ්ඩුව ගෙව්වා මහ ජනතාවට එහෙම ගෙවමින් අපි යන ගමන් සංචාරක ව්‍යාපාරේ විශාල පිම්මක් පැන්නා ලෝකෙම්ම පිම්මක් පැන්නා දැන් සමහර අය හිතනවා දැන් ඉවරයි සංචාරක ව්‍යාපාරය කියලා ඒකයි මම කිව්වේ බය වෙන්න එපා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා එතුමා ලෝකේ රාජ්‍ය නායකයන් එක මේක ලංකාවේ බේරගන්න පුළුවන් කන දෙනුවක් නෙමෙයි මේ ගණදෙනුව බීර ගන්න තියෙන ජාත්‍යන්තරයත් එක්ක එතුමා මේ ගණදෙනුව ජාත්‍යන්තරයත් එක්ක බීර ගන්නවා ඒ ජාත්‍යන්තරයත් එක්ක බීර ගන්නකොට දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊ චීනේ හිටියේ චීන ජනාධිපතිතුමා කියලා දෙවිච්ච ප්‍රකාශ බැලුවහම ඉතාල පැහැදිලි මේ රාජ්‍යයට කොයි විදියටද උදව් කරන්නේ කියලා ඒ නිසා මට මේ රටේ ජනතාවට කියන්න තියෙන සංචාරක ව්‍යාපාරේ කවුරුවත් බය වෙන්න එපා මට ඉතාල පැහැදිලි ජූලි මාසෙ වෙනකොට අග්‍රාමාත්‍යතුමා ජාත්‍යන්තර ප්‍රජාවත් දිනාගෙන අවශ්‍ය කරන ලෝකයට අවශ්‍ය කරන නීති රීති පද්ධතියත් ලංකාව ඉදිරිපත් නොකරොත් සංචාරක ව්‍යාපාරයේ සානිත් ව්‍යාපාර ගොඩ ගන්නකොට මේ රටවල් සැකෙම් බලනවා මේගොල්ලන්ට අවශ්‍ය අවියාවිද නැහැ මේක පාලනය කරන්න. අවියාවිද නැති ආණ්ඩුවකට උදව් කරන්න බයයි. හොඳයි. ඒ නිසා අවශ්‍ය කරන ලීගල් වෙපන්ස් ටික හරියට අපි හදාගත්තාම අපිට ආර්ථිකය කිසිම බාධාවකින් තොරව සාල ප්‍රශ්නකට අපි මුහුණ දෙලා ඉන්නවා ඒක ඇත්ත. හැබැයි ආර්ථිකය අපි නැවත මේ රටේ ජූලි මාසෙ වෙනකොට මේ රටේ ආර්ථිකය
නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය අපේ රජය ඉෂ්ට කරනවා. ඉතින් පැහැදිලි අපි විශ්වාස කරනවා රජයට හැකියාව ලැබෙවි කියලා. මොකද රටේ සමස්ත ජනතාව මුළු මහත් ජනතාවටම අවශ්‍ය සුරක්ෂිත ආර්ථිකයක්. අපි අර මගේ මුල් ප්‍රශ්නේ අංශ තුනක් ගැන මම කතා කරා. අපි ඒ පිළිබඳව දැන් කතා කරමු. එක් ප්‍රශ්නයක් තමයි මේ රටේ ජනතාව අතර තිබෙන මතයක් තමයි රජයේ රැකියාවක් ලැබුණා නම් අපිට හොඳයි. මොකද අපිට විශ්‍රාමයක් වටපිට ලැබෙනවා කියලා. එතකොට යම් යම් පාර්ශව ඔබතුමාලගේ පක්ෂේ පාක්ෂිකයන් සහ ජනතාව චෝදනා කරනවා මේ ආණ්ඩුවෙන් අපිට රස්සා ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි රස්සා දීපු දවියත් සිටිනවලු. හැබැයි එක්සත් ජාතික පක්ෂයට රස්සා ලැබුණ නැහැ කියලා චෝදනාවක් ගම්වැසියන් රටවැසියන් චෝදනා කරනවා. මෙහි සත්‍යතාවය කොහොමද? ඇත්තටම තමුන්වන්ස රැකියා දෙන්නේ නැහැ නේද මේ රජයන්සේ? නෑ, ඇත්ත වශයෙන් අපි රාජ්‍යයන්සේ ලක්ෂ ගණනක රැකියා ලබා දීලා තිබෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ට ඛේද වාචකයක් තිබෙනවා. ඒ කියන්නේ අවුරුදු 1994 න් පස්සේ දිග කාලයක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ දැරීම නිසා. එවැනි මූලික අයිතිවාසිකම් අහිමි වුණහම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඒ සඳහා ප්‍රතිකාරම ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ දීලා තිබෙනවා. හැබැයි ඒකට අපේ තනි ආණ්ඩුවක් අපිට හදාගන්න එක්සත් ජාතික පක්ෂිකයන්ට ශක්තියක් අපිට තිබුණේ නැහැ. ඒ නිසා අපිට හවුල් ආණ්ඩුවක් හදන්න ඕන. ඒ හවුල් ආණ්ඩුව හැදුවාම හවුල් ආණ්ඩුව ඇතුලේ අවුල් ගොඩක් තිබ්බා. හැබැයි පාක්ෂිකව හැටියට ගත්තාම සමහර අය අවුරුදු 45 පහ වුණා. ඒ අයට අසාධාරණකම් වුණා, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා. ඒ අයගේ දරුවන්ට හරි එක්සත් ජාතික පක්ෂය දැන් මූලික අයිතිවාසිකම් ලබා දී තුව තිබෙනවා. ලෝක රටවලත් ඒකයි අවුරුදු 5කට සැරයක් ආණ්ඩුවක් එන්නේ සහ මේ ආණ්ඩුව වෙන අලුත් ආණ්ඩුවක් එන්නේ. එතකොට අර ආණ්ඩුවේ පිට අසාධාරණය මේ ආණ්ඩුවෙන් නිවැරදි කරනවා. මේ ආණ්ඩුවේ වෙන අසාධාරණය ඊළඟ ආණ්ඩුවේ නිවැරදි කරනවා. ලෝකෙත් එහෙමයි, ලංකාවෙත් එහෙමයි. ඒ නිසා අපි යම් කිසි අසාධාරණයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ට තිබෙනවා. ඒ නිසා අපි 1994 සිට විරුද්ධ පක්ෂය හිටපු දේශපාලන පක්ෂයක් හැටියට ඒ අයගේ අයිතිවාසිකම් රැකීමේ වගකීමක් අපිට තිබෙනවා. ඒකම රාජ්‍ය අන්තරයට විශාල පිරිසක්. දැන් උදාහරණයක් ගත්තොත් මගේ අමාත්‍යාංශයේ ග්‍රාම නිලධාරී විතරක් 3000ක් බඳවගෙන තිබෙනවා. හැබැයි විභාගයෙන් බඳවගෙන තිබෙන්නේ විභාග ක්‍රමයට ගන්න 3000ක් බඳවගෙන තිනවා. රැකියා විශාල ප්‍රමාණයකට ලබා දීලා තිබෙනවා. එක විශයක් ගැන මම කිව්වේ, මගේ අමාත්‍යාංශයේ රැකියා 5000කට අසන්න ප්‍රමාණයක් ලබා දීලා තිබෙන අවුරුදු කීපය තුළ. අනෙක් අමාත්‍යාංශයත් එහෙමයි. අධ්‍යාපන අමාත්‍යාංශ වෙන්න පුළුවන්, අනිත් අමාත්‍යාංශ වෙන්න පුළුවන්. කොහොමත් වර්ෂයකට මේ 115 ජනග මේ රාජ්‍ය සේවක යාන්ත්‍රණයෙන් විශාල පිරිසක් විශ්‍රාම යනවා. විශාල පිරිසක් විශ්‍රාම යනවා. ඒ විශ්‍රාම යනකොට නැවත කොහොමත් පුරප්පාඩු ප්‍රමාණයක් එනවා. එහෙනම් ඒ රාජ්‍යාන්ත්‍රණයේ ප්‍රශ්න වෙනම තිබෙනවා. ලෝකෙ දියුණු වෙච්ච තාක්ෂණයත් ලෝකෙ දියුණු වෙච්ච තාක්ෂණයට ඕන කරන රාජ්‍යාන්ත්‍රණයක්ද තිබෙන්නේ කියලා වෙනම ප්‍රශ්නාර්ථකුණක් අපි ඉදිරියේ තිබෙනවා. ඒක අපි පසුව බේර ගන්න ඕන ප්‍රශ්නයක්. හැබැයි වර්තමානයේ රාජ්‍ය පාලනය සමග අපිට තියෙනවා තිබෙන ක්‍රමය තුළ මානව සම්පත වැඩියෙන්ම ලබා ගනිමින් ක්‍රියා කරන ස්වභාවය තුළ කෙසේද නව තාක්ෂණයත් එක්ක මේ රට ඉස්සරහට යන්නේ කියලා. ඒ නිසා අපි ඒකයි මම කිව්වේ, දැන් උදාහරණයකට ඒකයි ඔබට මම කිව්වේ ජාතික හැඳුනුම්පතේ බලන්න දවසක සිදුවන අපරාධය ජේපීලා කොළ කීයක් අසගනවද? ග්‍රාම සේවක මහතුරු කොළ කීයක් ලියනවද? ඔබ පාස්පෝර්ට් එකක් ගන්න ගියොත් ඔබ කොළ කොච්චර අරගෙන යන්න ඕනද? එතකොට මේ රටට අවශ්‍ය කරනවා එකම කොළයක්වත් නැතුව අයිඩෙන්ටි කාඩ් එක අරන් යන ක්‍රමයක්. ලෝක රටවල් එහෙමයි. ඕස්ට්‍රේලියාවේ ඩ්‍රයිවිං ලයිසන් එක විතරයි අරන් යන්නේ. ඩ්‍රයිවිං ලයිසන් එක විතරයි අරන් යන්නේ. ඒක අරන් ගියාම ඕන තැනක ඕන එකක් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපිට ලෝක රටවල් තාක්ෂණයෙන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තිබෙනවා. අපි හැම වෙලේම තාක්ෂණයෙන් පස්සෙන් යන්නේ. හේතු කීපයක් තියෙනවා. සල්ලි වලට තාක්ෂණය හොයනවා. මහා බණ්ඩාගාරේ. කවදාවත් මෙරට ගොඩ ගන්න බෑ. තාක්ෂණයට සල්ලි හොයාගන්න තියෙනවා. තාක්ෂණයට සල්ලි හොයාගන්න තිබෙනවා. ඒක රජයට අපහසු නම් ඒක වෙන ක්‍රමවේද ලෝකේ භාවිතා කරලා මේ රට දියුණු කළ යුතුව තිබෙනවා. ඒ නිසා අපි රජයේ හැටියට අපිට ලබා දීලා තිබෙන වගකීම අග්‍රාමාත්‍යතුමා ඉතාම සමහර අවස්ථාවල ඉතා තදින් ඉතා සුරක්ෂිතව මේ රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය විශාල පියවරවල් ගණනාවක් ජාතික වශයෙන් තියලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි නිදහස් වෙළඳ කලාප විශාල ප්‍රමාණයක් බිහිවීමට නියමිතව තිබෙනවා. බලන්න අපේ කාලේ ඇතිවෙච්ච නිදහස් වෙළඳ කලාප පෙර
මේ රටේ දකින්න නිදහස් වෙන කලාපයක් නැහැ නේ. කටුනාගේ නිදහස් වෙන කලාපිය ඔබ දකින්නෝ. බියගම ඔබ දකින්නෝ. කොග්ගල ඔබ දකින්නෝ. මම කරපු දේවල් නේ. කොග්ගල ඔබ දකින්නෝ. හරිද? ඒ සියල්ල කරේ ප්‍රේමදාස මහත්මයා. නෑ ප්‍රේමදාස මහත්මයා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වුණා දෙයක් කරන්න. ප්‍රේමදාස මහත්මයා ගාමන් ෆැක්ටරි 200 පටන් ගත්ත එක ඇත්ත. බියගම පටන් ගන්න ඊට කලින්, කටුනාගේ පටන් ගන්න ඊට කලින්. එතකොට කොග්ගල නිදහස් වෙන කලාපයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයා කාලේ, රනිල් වික්‍රමසිංහ මහත්මයා කර්මාන්ත ඇමතිවරයා කාලේ ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරයා හැටින්නකොට තමයි කොග්ගල ගිහිලා අපි මුල්ගල් තිබ්බේ අක්කර 250ක භූමි භාගය. ඒක මේ රටේ ඇති කරපු විශාල දස්වැද කලාප කිහිපයක්. ඒ නිසා ඊට සමගාමීව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා දකුණේ ගත්තත් මේ ප්‍රදේශ ගණනාවක පළාත් තුල ගත්තත් විශාල ප්‍රමාණයක් සංචාරක කලාප සහ නිදාස්වැද කලාප ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අතරේ හම්බන්තොට මහා පාඩුවක් වෙලා තිබෙන ප්‍රදේශයේ මහා ලාභයක් ලබන ප්‍රදේශයක් බවට පරිවර්තනය කර ගැනීමට තිබෙනවා. එහෙම නැත්නම් කොළඹ වරායෙන් ආදායම උපද්දලා හම්බන්තොට වරායක් නඩත්තු කළ යුතුව තිබෙනවා. හොඳයි ඔබතුමා දැන් ගොඩක් කලාවට ඔබතුමාගේ නායකයාව වර්ණනා කරනවා. ඔබතුමාගේ නායකයා ඔබතුමා රගින රණල් වික්‍රමසිංහ මහත්මයාගේ. හොඳයි මගේ ඍජු ප්‍රශ්නේ. දැන් ඔබතුමා මෙතරම් ගෞරව කරන වර්ණනා කරන ඔබතුමාගේ නායකයා රණල් වික්‍රමසිංහ මහත්මයා මොනවද මේ රට කරලා තිබෙන්නේ? මම හිතනවා එතුමාගේ දේශපාලන පළපුරුද්ද දැන් අවුරුදු 40ක්. නිකම් පුටුවේ වාඩි වෙලා හිටියත් එතුමා නිකම් බලාගෙන හිටියත් එතුමාගේ අත්දැකීම් සහ පළපුරුද්ද සහ ජාත්‍යන්තරයේ පිළිබඳ තියෙන දැනුම සහ දේශීය වශයෙන් තිබෙන දැනුම සහ බුදුදහම පිළිබඳ තියෙන දැනුම. බුදුදහම පිළිබඳ තියෙන දැනුම මම දන්න රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය එතුමාගේ මම හිතන්නේ ඉතාම ඉහළ තත්වයක තිබෙන කෙනෙක්. ඒ නිසා එතුමා මේ රටට ඇත්ත වශයෙන් අධ්‍යාපන ඇමතිවරයා හැටියට තරුණ කටයුතු ඇමතිවරයා හැටියට අදත් මේ රටේ විද්‍යාපීඨ වෙන්න පුළුවන්, තරුණ සේවා සභාව වෙන්න පුළුවන්, මේ රටේ තරඟ විභාග ක්‍රමයේ වෙන්න පුළුවන්, මේ රටේ ආරම්භ වෙච්ච නවක වැඩපිළිවෙළවල් රාශියක් කර්මාන්තකරණය වෙන්න පුළුවන්, ඒ එක්කම එතුමා ආරම්භ කරපු විදුහල්පති වරුන් මේ රටට බිහි කරන සේවාව වෙන්න පුළුවන්. එහෙම ලයිස්තුවක් කියාගෙන ගියොත් අපිට ලොකු ලයිස්තුවක් කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැනි නායකයෙක්ගේ එවැනි ලයිස්තුවක් කියනට ඇඩිය මේ රටේ ජනතාව මම හිතනවා මෙවැනි අවස්ථාවක එතුමාගේ වටිනාකම සහ ප්‍රයෝජනය ජාතිය ගත යුතුව තිබෙනවා. ජාතිය ගත යුතුවම තිබෙනවා. මොකද මේ පළපුරුද්දත් ඒ හැකියාවත් ඒ අත්දැකීමත් ලේසි වැඩක් නෙමෙයි. ජාතිය ගැනීම කෙසේද ඔබතුමාලගේ පක්ෂයේ කට්ටියත් මේ නායකත්ව පිළිබඳ රණ්ඩු කරනවානේ. එහෙම තමයි තරුණ කණ්ඩායම් වලට පිළිබඳ තිබෙන අවබෝධයේ ප්‍රමාණය අනුව එහෙම කරනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා උගතෙක් කියන එක කවුරුත් පිළිගන්න කාරණා. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව. හැබැයි තමුන්වහන්සේ පක්ෂයේ දැන් මේ මම දැක්ක අද ඩේලි එෆ්ටි පුවත්පතේත් මේ වැලිගම ප්‍රාදේශ සභාවේ හෝ නගර සභාවේ මේ තරුණ මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍යතුමාට ඉල්ලාස් වෙන්න කියනවා. නෑ එහෙම ඉතින් එහෙම මේ දැනුමෙන් අඩු කණ්ඩායම් පොඩි පොඩි කාරණා ඉදිරිපත් කරන ඒ වච්චර කාරණා හැටියට ගත යුතු නෑ. මොකද දේශපාලන පක්ෂයක් වුණාම මහා වෘක්ෂයක්නේ. විවිධ කණ්ඩායම් ඉන්නවා. හොඳයි ඉන්නෝ නරකයි ඉන්නෝ මේ යම්කිසි දැනුම තියෙන අය ඉන්නෝ දැනුම නැති අය ඉන්නෝ අපිට වර්ග කරන්න බෑ. හැමෝගෙම ඡන්දේ ඡන්දයක්. එතකොට එවැනි පිරිස් කියන කාරණා එච්චර ගත යුතුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එවැනි අය ඒ අයට දැනෙන විදියට ඒ අයට තීරණ විදියට හදිසි මොනවා හරි හිතෙන විදියට යම් කාරණා ඉදිරිපත් කරනවා. ඒවා මම හිතන්නේ ගත යුතු කාරණා හැටියට සමාජයක් පිළිගත යුතු කාරණා හැටියට මම පිළිගන්නේ නැහැ. ඒ නිසා එවැනි කාරණා ඇත්ත වශයෙන් එවැනි වෙබ් අඩවිවල පළ කරන එකත් ඉතින් අර ඒ අයට විනෝදාංශයට හොඳයි. රටට ඒක එච්චර වැදගත් කාරණයක් කියලා මම දකින්නේ නැහැ. එමතුන් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා වැඩසටහන නිමා කිරීමට මත් වෙන. සංවාද වැඩසටහනේ අවසාන මිනිත්තු කීපය සමග ඔබ දැන් එකතු වන්නේ අමාත්‍යතුමනි ඉදිරියේදී ඡන්දයක් පිළිබඳව ජනතාව විමසිල්ලෙන් බලන් සිටිනවා. පළාත් සභා ඡන්දයක් ඒ වගේම විශේෂ ජනාධිපතිවරණය පිළිබඳව දේශපාලන පක්ෂ සහ යම් යම් අපේක්ෂකයන් සූදානම් වන ආකාරයක් පේනවා. ඒ පරිසරය තුළ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඉදිරි ඡන්දයකදී කොහොමද මුහුණ දෙන්නට පුළුවන් වන්නේ? එම මුහුණ දීලා රටට කුමක්ද ඔබතුමන්ලා කරන්න හදන්නේ? ඇත්ත වශයෙන් ඔබ ඡන්දයක් කියන කාරණේ කිව්වාම ඇත්ත වශයෙන් එකක් පළාත් සභා ඡන්දයේ පිළිබඳ සමාජයේ තිබෙන කතිකාව අපිට පළාත් සභා ඡන්දයේ කතිකාව දිහා බැලුවාම මේක පිළිබඳ අපිට ගැටලු කීපයක් මතුවෙලා තියෙනවා. එකක් තමයි අපි ඉදිරිපත් කරපු
අපේ ඉදිරිපත් කළා තිබෙන පනත පාර්ලිමේන්තුවේ ඉන්න 225 එකතු වෙලා ඒක යම් යම් වගන්ති පරාජයටපත් කළා තිබෙනවා. එතකොට දැනට ඡන්දයක් පවත්වනවා නම් කුමන පනත යටතේද පවත්වන්නේ කියලා බරපතල ගැටලුවක් මතුවලා තිබෙනවා. ඒ අතරේ අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපිට තිබෙනවා තව අවස්ථාවක් අපිට ලැබිලා. ඒක තමයි අවස්ථාවක් කියන එකෙන් අදහස් කරන්නේ අපි 2015 ජනවාරි 8 වෙනිදාත් 2015 අගෝස්තු 17 වෙනිදාත් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සුප්‍රීම් මහජනතාව. එතකොට සුප්‍රීම් මහජනතාව විසින් තමයි අපේ මැතිවරණ ප්‍රතිපත්ති මොනවා හරි අනුමත කරන්නේ. එතකොට අපි ඒකෙදි කියපු එක ප්‍රසිද්ධ ප්‍රකාශයක් තමයි අපේ ප්‍රසිද්ධ ලියවිල්ලක් තමයි අපි කඩ පළාත් වශයෙන් තිබෙන මැතිවරණ ක්‍රමයේ වෙනුවට මුළු මහත් රටේ පළාත් සභා ඡන්දය එකවර පැවැත්විය යුතුයි කියන තැන. දැන් උදාහරණයක් හිතට ගත්තාම උතුරු නැගෙනහිර පළවෙනි පළාත් සභාවේ මහ ඇමති වරදරාජා පෙරුමාල්නේ. ඒතර වරදරාජා පෙරුමාල් අපි පත් කරන්නේ ඡන්දේ බරපතල ගැටලු තිබෙන මොහොතකනේ. ඒතර ලංකාවෙම මහා ගින්නක් තියෙන වෙලාවකනේ මහ ඇමතිවරු සියලු දෙනාම වෙඩි නොවදින රතවල යන වෙලාවකනේ අපි වරදරාජා පෙරුමාල් පත් කරන්නේ මේ පනත ගෙනාපු අපි. එතකොට අපිට දැන් 2015 ජනවාරි 8ත් 2015 අගෝස්තු 17ත් අපි පැහැදිලිව කියපු කාරණයක් තමයි අපි අනිවාර්යයෙන්ම මුළු මහත් රටේ ඡන්දය එකවර තියෙනවා කියලා. ඒකින් කියන්නේ මේ ඡන්දය මේ අවුද දෙසැම්බර් තියන්න ඕනේ කියලා. මේ අවුද ජනවාරි තියන්න පුළුවන් නම් තව පුළුවන් වුණා නම් තව හොඳයි. හැබැයි මේ ගැන කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේ සාකච්ඡාවක් පැවතුණා මැතිවරණ කොමසාරිස්තුමත් මැතිවරණ කොමිසමේ සමාජිකයනොත් මමත් අපේ අමාත්‍යංශ ලේකම්තුමත් අනිකුත් නිලධාරීත් ඒ ගැන තිබෙන ජාතික වශයෙන් තිබෙන ගැටලු පිළිබඳ මම කතානායකතුමාට කරුණ ඉදිරිපත් කරා. අපිට තිබෙන ප්‍රශ්න ටික ඉක්මනින් විසඳ ගත යුතුයි කියලා. ඇත්ත වශයෙන් පුළුවන් තරම් ඉක්මනින් ඒ ටික අවසන් වෙනවා නම් රටේ සියලු පළාත් සභා විසිරුවලා තිබෙන්නේ පුළුවන් තරම් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් කමක් ලැබෙනවා. ජනාධිපතිවරණය තීරණය කරන්න අපිට බලයක් නැහැනේ. ජනාධිපතිවරණය තීරණය කරන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවનું ජනාධිපතිතුමාට පමණයි. මොකද ජනාධිපතිතුමාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලයක් හැර එතුමාට පුළුවන් ජනාධිපති වර්ණය සඳහන් කළා තියෙන දිනයට ප්‍රථම පවත්වන්න පුළුවන් නිවේදනයක් කරන්න පුළුවන්. ඒක ජනාධිපතිතුමාට පමණයි. ඒ පිළිබඳ වෙනත් බලයක් වෙන කිසිවෙකුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. ඒ නිසා ඒක තව කාරණයක්. ඒ නිසා අපි දැනටමත් මේ කටයුතු ලියකියවිලි අවශ්‍ය අඩුපාඩු ටික සකස් කරමින් තිබෙනවා. මම දැක්කා ඔබතුමාලට විශ්වාසයක් නැහැ හරි කාලෙට ජනාධිපතිවරණයක් තිබෙයිද නැද්ද කියලා. නෑ, ජනාධිපතිවරණය තියන්න ඕන කාල සීමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒක ඉතා පැහැදිලිව සඳහන් කරනවා. කොයි කාලෙද? ඒක නොවැම්බර් මාසයේ ආරම්භ කළා. ඊළඟ ජනවාරි මාසයේ අවුරුද්ද 15 වෙනිදාට කලින් මැතිවරණය අවසන් කළා. සියලු කටයුතු අවසන් කරන්න. මේක සටහන් කළ තිබෙන ආකාරයට සිදු වෙන්නත් පුළුවන්. අවශ්‍ය නම් ජනාධිපතිතුමාට ඊට කලින් විසුරුව හැරලා එතුමාට ඡන්දකට යන්නත් පුළුවන්. ඒක ජනාධිපතිවරයා සතු බලයක්. විසුරුව හැරගෙන පාර්ලිමේන්තුව? පාර්ලිමේන්තුව නෙවෙයි, ජනාධිපතිවරයාට ජනාධිපති මැතිවරණයක් කැඳවීමේ බලය තියෙනවා. එතකොට ඒක එතුමා සතු බලයක්. ඒක අපි සාකච්ඡා කරන ගියේ ඇත්ත වශයෙන් ප්‍රයෝජනයක් නැහැ. මොකෝ ඒක අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතුලේ අපේ බලතල සීමාව තුළ මුළු පක්ෂ සූදානම් කාරණයක් නෙමෙයි. ඒ නිසා අපි ඕනෑම වෙලාවකට මැතිවරණ වලට සූදානම් විය යුතුයි. මැතිවරණයක් එන අවස්ථාවක මුණ දී යුතු තිබෙනවා. මීට වැඩිය අමාරු කාලේ මීට වැඩිය රැස්වීමක් තිබුවාම රැස්වීමට පස් දෙනෙක් ඉන කාලෙත් මැතිවරණ කළා. පුරුදු පක්ෂයක්නේ අපි. උදාහරණයක් හැටියට මට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා හික්කඩුවේ රැස්වීම අවතරකොට ජනාධිපති මැතිවරණේ එක්කෙනයි අහගෙන හිටියේ. එක්කෙනයි ඒකේනම් මිය ගියා පහුවදා. මොකද ඒ අහන් හිටියයි කියලා ඔහු ජීවිතක්ෂයට පත් කළා. ඉතින් ඒ නිසා එක්කෙනෙක්වත් එන්නේ නැතුවත් ආණ්ඩු කළ පුරුදු දේශපාලන පක්ෂයක්. මොකද අපිට යම් යම් අවස්ථාවල ආපු අභියෝග අපි පරාජය කරපු දේශපාලන පක්ෂයක්. ඒ නිසා අපිට මැතිවරණයක් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම පළාත් සභා මැතිවරණය අපි බලන්න ඕන. පුළුවන් තරම් ඉක්මනට තිබෙන නීති රීති පද්ධතිය තුළ තිබෙන අවශ්‍යතා ඉටු කරමින් දේශපාලන පක්ෂවල නායකයන්ගේ අවශ්‍යතා ඉටු කරමින් දැනට මේ ප්‍රශ්නේ විසඳීමට පාර්ලිමේන්තුව සතු කාරණයක්. ඒ නිසා පාර්ලිමේන්තුව ඒ සඳහා කඩිනමින් පියවර අරගෙන පුළුවන් තරම් ඉක්මනට ඒ සඳහා අපි පියවර ගන්නවා කියලා මතක් කරන්න කැමතියි. හොඳයි ඔබතුමනි, වැඩසටහන නිමාවීමට මත්තෙන් මම කැමති ඔබතුමාට අවස්ථාවක් ලබා දෙන්නට. වෙසක් සතිය තමයි එළඹෙන්නේ. මේ වෙසක් සතිය අන්තය
එවැගේම ඔබතුමාගේ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරා විසිබෙන්දා විශේෂ නිමාඩුවකුත් තිබෙනවා අය කියලා. ඉතින් අවසන් වශයෙන් මම කැමති ඔබතුමාට අවස්ථාවක් ලබා දෙන්න ජනතාවට පණිවිඩයක් ලබා දීමට මේ වෙසක් සතිය සමස්ත දේශපාලනයේ සමස්ත ආර්ථිකයේ තිබෙන වර්තමාන තත්ත්වය ආගමික මේ තත්ත්වයන් පිළිබඳ මේ සියල්ල එකතු කරලා මම ඔබතුමාට අවස්ථාවක් දෙන්න කැමති ජනතාවට පණිවිඩයක් ලබා දෙන්නට. ඇත්ත වශයෙන් බුද්ධ වර්ෂ 2563 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ තොටගමුව රජමහාවිහාරයේ මුල් කරගෙන. දැන් ඒ සඳහා අපි අවශ්‍ය සියලු කටයුතු ජාතික වෙසක් උත්සවය සම්බන්ධයෙන් අවශ්‍ය සියලු කටයුතු අපි සංවිධානය කරලා තිබෙනවා. විශේෂයෙන් අපේ බුද්ධ ශාසන ඇමතුමා ගාමිණී ජයවික්‍රමපෙර ඇමතුමා ඇතුළු සියලු ආණ්ඩුවේ සියලු නියෝජිතයන් එකතු වෙලා ජාතික වෙසක් උත්සවය මේ මොන ප්‍රශ්නාවත් අපිට ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. මට මතකයි මීට වැඩි අමාරු කාලේ අපි ජාතික වෙසක් උත්සව පවත්වලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තාම ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු අපේ දිසායමත ජීවිසිල්ල මහත්මයා සිල් අරගෙන වෙසක් පෝය දවසේ සිල් පවාරණය කරලා එනකොට සිල් රෙද්දත් එක්කම වෙඩි තබලා ඝාතනය කරාම අපි වෙසක් උත්සවය ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි එවැනි අත්දැකීම් තිබෙන දේශපාලන පක්ෂයක්. ඒ නිසා අපි ජාතික වෙසක් උත්සවය මුළු ලංකාවේම පැවැත්වෙන ගමන් අපේ ත්‍රෛනිකායක මහානායක ස්වාමීන් වහන්සේලා දීලා තිබෙන උපදේශපාලාව අනුව ඒකම රටේ ඇතිවෙලා තිබෙන බය රටේ ඇතිවෙලා තියෙන බය නැති කිරීමට හොඳ අවස්ථාවක් බුදුදහම අනුව හොඳ අවස්ථාවක් බුදුදහම අනුව රටේ ඇතිවෙලා තිබෙන බය නැති කිරීම සඳහා ඒ නිසා මම විශේෂයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට සියලුම අපේ ග්‍රාම නිලධාරී 14000ක ඉන්න සියලු නිලධාරීන්ට ඒ වගේම ආර්ථික නිලධාරී 14000ක් විතර ඉන්නවා ඒකම සමුදි සංවර්ධන නිලධාරී ඒකම කෘෂි පරිශ්‍රණ නිලධාරී හැම ගමක නිලධාරී 4 දෙනෙක් ඉන්නවා ඒ නිසා මේ නිලධාරීන් 50000කට ලක්ෂයකට ආසන්න පිරිසක් ඔබ හැම කෙනෙකුටම මහා පින්කමක් කරගන්න පුළුවන් ඒක තමයි ඔබ ඔබේ කිට්ටු ඔබ සේවය කරන ගමේ විහාරස්ථානෙට ගිහිල්ලා අපේ නායක හාමුදුරුවෝ බැහැ දැකලා නායක හාමුදුරුවෝට අවශ්‍ය කරන සහයෝගය සහයෝගය කියන්නේ උදාහරණයක් හැටියට ආරක්ෂාවට අවශ්‍ය කරන සහයෝගය උදාහරණයක් හැටියට හිතුවොත් සමුදි නියාමක දන්නවා ගමේ සමුදි පවුල් කවුද පන්සලට එන්නේ කියලා ගමේ ගොවි නියාමක දන්නවා කවුද එන්නේ ගමේ ගොවියෝ කියලා ග්‍රාම නිලධාරී මහත්මයා හෝ මහත්මිය දන්නවා සියලුම පවුල් කවුද කියලා ආර්ථික නිලධාරියත් අඳුරනවා ගමේ කවුද පවුල් කියලා එහෙනම් මම විශේෂයෙන් අද දිසාපතිවරු ඔක්කොටම උපදෙස් දුන්නා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දෙන්න කියලා අපේ සියලු ශේෂ්ත්‍ර නිලධාරීන් ගමේ තිබෙන විහාරස්ථානෙට ගිහිල්ලා විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදකලා ඒකම අපේ ඒ ආස තමන්ගේ ප්‍රදේශයේ තිබෙන පොලිස් ස්ථානාධිපතිතුමා පොලිසිය සිවිල් ආරක්ෂක බලකායේ සිවිල් කමිටු පිහිටවලා තිබෙන සියලු දෙනා ඒකාබද්ධ වෙලා ජාතික වෙසක් උත්සවය ඉතාම සාර්ථක අන්දමින් ශ්‍රී ලංකාව තුළ සිදු කළ යුතුව තිබෙනවා. එතකොට මේ සිදු කිරීමේදී අපි ඉතා පැහැදිලිව රජයේ හැටියට මොන ඛේදවාචකයක් ආවත් ඒ ඕනෑම ඛේදවාචකයේදී බුදුදහමේ විසඳුම දීලා තිබෙනවා. බුදුදහමේ තමයි බය නැති කරන්නට අවශ්‍ය මාර්ගය පෙන්වු කළ තිබෙන්නේ. ඒ නිසා තමයි ගාල්ලේ ඉරිදා කතෝලික දේව මෙහෙය අපි ගාල්ලේ පවත්වන්නේ. ඒකයි මම කිව්වේ විශේෂ ස්තුතියක් මේ රටේ විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු අපේ සමස්ත රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අපි ඒ දේව මෙහෙය පැවැත්වුවා ගාල්ලේ. ඒ අපි ආදර්ශයක් දෙන්න එක කළේ අග්‍රාමත්තුමා මේ මොහොතේත් මට දුරකථනයෙන් කතා කරා කොහොමද තත්ත්වය කියලා අහලා. ඇත්ත වශයෙන් ඒ වෙලාවේ මම පැය 3ම මම හොඳ සිංහල බෞද්ධ කෙනෙක්. හැබැයි මම පැය 3ම දේවස්ථානයේ පළවෙනි පේලියේ වාඩි වෙලා හිටියා බය තුරන් වෙන්නේ. ඇයි මේ බය තුරන් වෙන්නේ නැත්තම් අපිට මේ ගමන යන්න බෑ. අපි ජාතියක් හැටියට ලෝකේ රටවල බෝම්බ පිපිරුවාම අපේ ළමයි රුසියාවට අධ්‍යාපනය ලබන්න යනවා. අපේ ළමයි ඇමරිකාවට අධ්‍යාපනය ලබන්න යනවා. අපේ ළමයි ඉංගලන්තෙට මේ අධ්‍යාපනය ලබන්න යනවා. රැකියාවලට යනවා. හැබැයි ඒ රටවල ISIS බෝම්බ පුපුරනවා. එතකොට අපේ රටේ එක බෝම්බයක් පිපිරුවාම යම් යම් කණ්ඩායම් හිතනවා නම් ඒක කටකතා අරගෙන කියලා ප්‍රචාරය අරගෙන කියලා රට ඉවරයි ආර්ථිකය ඉවරයි හෝටල් වහනවා විවිධ කතාපතුරුවල රටේ ආර්ථිකය විනාශ කරන්න ඒක පරාජය කළ යුතුව තිබෙනවා. ඒක පරාජය කළ යුතුව තිබෙනවා. ඒ නිසා ඒ පරාජය කරන්න හොඳම අවස්ථාවක් තමයි මේ වෙසක් මංගල්‍යයේ තිබෙන අවස්ථාව. ඒ නිසා සමස්ත මේ රටේ
ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේලා ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් හැටියට ලොවටම ආදර්ශයක් දීපු බෞද්ධ නායකයෝ ඉන්න රටක් ලොවටම ආදර්ශයක් දීපු රටක් ඒකයි මේ රටේ අන්‍ය ආගමික සියලු දෙනා මතක තබා ගත්තු කාරණේ තමයි බෞද්ධයන්ට විච්ඡ හානි මම කලින් කිව්වා එතකොට එවැනි හානි වුණාම අපේ බෞද්ධ ස්වාමින් වහන්සේලා මහානායක ස්වාමින් වහන්සේලා හරිනම් ලෝකෙම සම්මානීයට පාත්‍ර වෙන්න ඕන එපමණ කැපකිරීමක් කරපු ජාතියක් ශ්‍රී ලාංකික බෞද්ධ උරුමේ තිබෙනයි ඒ නිසා තමයි විශේෂයෙන් බුදුරජාන් වහන්සේ පිරිවන් පාන මංචකේ සඳහන් කරනවා මොකද්ද කියන්නේ ශක්‍රදේවිදුවට කියනවා ලංකාව මගේ ශාසනය පිහිටවනවා මගේ ලංකාවේ මගේ ශාසනය පිහිටවනවා ලංකාව ආරක්ෂා කරන්න ඒ නිසා අපේ රටේ ඕනෑම ත්‍රස්තවාදී ව්‍යාපාරයක් එනකොට ශ්‍රී ලාංකික බෞද්ධ නිර්මල බුදුදහම තියෙන රටේ යම් කෙනෙක් යම් අදිෂ්ඨානයක් හිතනවා නම් වැරදි චේතනාවක් ඒ චේතනාව නියත වශයෙන්ම පරදිනවා ඒ නිසා තමයි බුද්ධ අදිෂ්ඨානය අනුව තවත් අවුරුදු 2500ක් අවුරුදු 5000ක් මේ නිර්මල බුදුදහම ලංකාවේ පවතිනවා ඒක කාටවත් නවත්තන්න බෑ කිසිම බලවේගයකට නවත්තන්න බෑ ඒක බුදුදහම පිළිබඳ අවබෝධය තියෙන අය ඒ පිළිබඳ හරියට දන්නවා ඒ නිසා ඒ වෙනකන් ලංකාව කාටවත් මොන හේතුවක් නිසාවත් වෙනත් කිසිදු බලවේගයකට පාලනය කරන්න පුළුවන් රටක් නෙමෙයි ඒ නිසා රජයේ හැටියට අපි බුදුදහම පිළිබඳ විශාල වැඩ කොටසක් කරපු රජා මේ රජයේ අපි පත් වුණාට පස්සේ වේර විහාරස්ථාන ගොඩනගන්න කිසිම ආණ්ඩුවක් නොදීපු විදියට සල්ලි දීපු ආණ්ඩුවක් කිසිම ආණ්ඩුවක් නොදීපු විදියට ලක්ෂ 10 වෙන්න පුළුවන් 5 වෙන්න පුළුවන් බෞද්ධ මේ ශාසනය ගොඩනගන්න අවශ්‍ය විශාල ශක්තියක් දීපු රජා ගාල්ල දිස්ත්‍රික්කේ ගත්තත් මට අවස්ථාව ලැබුණා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට පින් සිද්ධ වෙන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් මට තෑග්ගක් හම්බුණා විහාරස්ථාන හදන්න තෑග්ගක් නැවත නොගවන මුදලක් සමහර ස්ථාන අපි හැදුවේ ලක්ෂ 100යි 150යි 200යි 50යි 75යි එහෙම ආණ්ඩුවක් තිබිලා නැහැ ඒ නිසා සමහර ඒවා අදටත් අපි විවෘත කළත් නැහැ ඒ නිසා රජයක් හැටියට බුද්ධ ශාසන අමාත්‍යාංශයත් රජයත් විශාල කැපකිරීමක් කරපු රජයක් ඒ නිසා අපි මේ වෙලාවේ අපේ ජාතික වෙසක් උත්සවය අපි 17 වෙනිදා හෙට හවස 2ට අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සජීවීව හවස 5 වෙනකන් ක්‍රියාත්මක කරනවා 18 වෙනිදා අපි ආපහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් උදේ 9:00 ඉඳලා දවල් 11:00 පමණ වෙනකන් ආගමික කටයුතු සිද්ධ වෙනවා ඊට සමගාමීව අනිත් සියලුම ආගමික කටයුතු අපි ක්‍රියාත්මක කරනවා ඒ විතරක් නෙවෙයි සමුදා දිනේ අග්‍රාමාත්‍යතුමාගේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව නිවාඩු දිනයක් කර අපේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් අනුව අපේ ඒ ඉල්ලීම අනුව ඇත්ත වශයෙන් ඒක කළිත් මේ වෙලාවේ බෞද්ධයන්ට තවත් ආගමික වැඩ කටයුතු වල තව දිනයක් දෙන්න පුළුවන්කම තිබෙනවා අපේ සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් සමුදා දිනේ මම ඉල්ලන්න කැමතියි ඉරිදා දිනේ සෙනසුරාදා දිනේ මේ දින තුන තමන්ගේ ගමේ විහාරස්ථානෙට ගිහිල්ලා බෞද්ධයෙක් නම් පන්සිල් රකින්න බෞද්ධයන්ට විශාල පින්කමක් තමන්ගේ ජීවිතේ කරගන්න පුළුවන් විහාරස්ථානයේ ගේට්ටුව ළඟ හිටගෙන හිටියාම ඌට ලැබෙන පින්කම අති විශාලයි බය දුරු වෙනවා මහජනයාට එහෙම නැත්නම් උපාසක උපාසිකාවන්ට අවස්ථාව උදා වෙනවා බය නැතුව ගිහිල්ලා තමන්ගේ ආගම අදහන්න ඒ නිසා අපි රජයේ හැටියට මේ පියවරවල් මතක් කරන්න කැමැති විශේෂයෙන්ම මේ ඇති වූ ඛේදවාචකයෙන් මෙවන් ඛේදවාචක නැවත සිදු නොවේවා කියන ප්‍රාර්ථනය මේ වෙසක් තෙමගුල සීකරමෙන් සමස්ත බෞද්ධ ජනතාවට මුළු මහත් ලෝකවාසී ජනතාවට පණිවිඩයක් දෙන්න පුළුවන්කම තිබෙනවා කිසිම සත්වේකට හිංසා කිරීම බුදුදහමේ කොටසක් නෙමෙයි ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ මගේ කතාව අවසන් කරනකොට මම කිව්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා එතකොට දේශපාලන භූමිකාව තුලත් අපේ සමාජය තුලත් බෞද්ධයන් වෛර නැත්තෝ වෙත්වා ලෙඩ රෝගේ එතකොට අඩුයි ඒ නිසා දේශපාලනය කරත් වෙන දෙයක් කරත් බෞද්ධ පිරිස් මම හිතනවා ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි ඒ නිසා මේ වෙලාවේ සමස්ත ජාතියේ ගෞරවය අපේ ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ දස දහසක වැඩ සිටින සියලුම විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේලාට
හිමිවිය යුතුයි කියලා බෞද්ධයෙක් හැටියට මතක් කරන්න කැමතියි. මොකද ලෝකවාසී ජනතාවට මහා ආදර්ශයක් දීපු බෞද්ධ නායකයන් වැඩ ඉන්න රටක් හැටියට. හොඳයි පත්තුමනි, බොහොම ස්තුතියි අපත් සමග මේ අද සංවාදයේ වැඩසටහනට සහභාගී වුණාට. අපි දේශපාලන ගැන කතා කරා, රටේ වර්තමාන අභියෝග ගැන කතා කරා, ත්‍රස්තවාදය ගැන කතා කරා, මාධ්‍ය සහ මේ සමාජ වෙබ් අඩවිය කොයි විදිහට නියාමනය විය යුත්තේ කියන කාරණේ පිළිබඳ කතා කරා, ඔබතුමාගේ පක්ෂය පිළිබඳ කතා කරා, එළඹෙන්නට නියමිත පළාත් සභා ඡන්දය පිළිබඳ කතා කරා, ජනාධිපතිවරණය පිළිබඳ කතා කරා. අවසන් වශයෙන් මේ වෙසක් උත්සවය සම්බන්ධයෙන් ඔබතුමා බොහොම වැදගත් පණිවිඩයක් ලබා දුන්නා. විශේෂයෙන් අමාත්‍යතුමන් කිව්වේ අපි වෛර නැත්තෝ බවට පත් වේවා කියලා. අපේ ප්‍රාර්ථනාවත් එයයි, අපි වෛරයෙන් තොර ජාතියක් බවට පත් වෙන්නට ඕනි, ලෝකයට ආදර්ශයක් දෙන ආදර්ශමත් ශ්‍රී ලාංකේය බෞද්ධ රටක් නැත්නම් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කටයුතු කරන්නට ඕනි. මෙරට කාටත් අයිති ශ්‍රී ලාංකේය බෞද්ධයට ප්‍රමුඛස්ථානයක් ඇති අන් සියලු දෙනාට නිදහසේ සිටීමට හැකි රටක් අපි ලෝකෙ දිනාගත යුතුයි. ඒ සඳහා මේ හොඳම අවස්ථාව මේක ජාතික කතිකාවතක් බවට පදපත් වී තිබෙනවා. අමාත්‍යතුමනි, නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ප්‍රේක්ෂකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා. අපත් සමග අදත් සුපුරුදු පරිදි සංවාදයේ සමග එකතු වුණාට. ඔබට ජය වේවා.